අයිබුවන් තුන්සේ හැට සජීව සංවාදය අදත් අපි සුපුරුදු පරිදි ආරම්භ කරන්නට සූදානම් මොනුසුම් දේශපාලන කතා බහ මැද්දේ තමත් දවසදිත් අපි තුන්සේ හැට ආරම්භ කරන්නේ අද අපි ආරාධනා කරා තුන්සේ හැට මැදිරියට සංවාද කරන්නට එක්ස ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා අයිබුවන්තුමාට අත්දැකීම් බහුල දේශපාලකයෙක් විදිහට පවතින දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳින් ඔබතුමත් එක්ක අද දවසේදී සංවාද කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැන් මේ සභාග ආණ්ඩුවක් පිළිබඳව කතා වෙනවා. මේ දවස්වල හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා කතා වෙනවා. ඔය කියන දේට ඔය කියන එක්කාසු වීමට ඇත්තටම සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයා එකඟද කියන ප්‍රශ්නේ ඔබතුමාගෙන් ඇහුවතින් එතුමත් එක්ක බොහොම කිට්ටුවෙන් කටයුතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් හැටියට කටයුතු කරන ඔබතුමාට ඒ සම්බන්ධයෙන් මොකක්ද තියෙන දැන් මේ 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 ගැන ප්‍රවේශයක් ගන්නකොට පොඩි පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් අපි ගොඩක් ඈතට නෙමෙයි නමුත් 2015 ජනවාරි 8 ජනාධිපති මැතිවරණය කන් ගියොත් අපි ත්‍රී ජනාධිපති මැතිවරණයට ඊට පෙර වර්ෂයේ 2014 නොවැම්බර් මාසයේ මගේ මතක හැට 20 වගේ මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හැටියට සිටිමින් තමයි එතුමා ඒ පොදු අපේක්ෂක හැටියට ගිහිල්ලා හිටන් ඉදිරිපත් වෙන්නේ. ඒ අවස්ථාව වෙනකොට ඊට පහුවෙන්දම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාති විච්ච මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා. එතුමාත් එතවාගෙම එතුමාත් සමග එවකට තිබුණු පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල හිටපු නියෝජිතින් එතුමාත් සමග ඒ කටයුත්තට සම්බන්ධ වෙච්ච එයාගේ සමාජිකත්වයේ අත්හිටවන්න. අත්හිටවල තමයි ඉන් එහාට යන්න වෙන්නේ අපිට විනය කටයුතු. නමුත් මැතිවරණයක් මැද්දේ විනය කටයුත්තක් කරන්න හැකියාවක් නැහැ. ඒ තත්ත්වයේ තිබුණා. ඊට පස්සේ එතුමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහම පස්සේ 8-9 වෙනිදා මගේ මතක හැටියට 10 වෙනිදා දුරකථනක් ඇමතුමක් දීලා කතා කළා. මේ එතුමා ජයග්‍රහණය කළා තිනවා, අලුත් අමාත්‍ය මණ්ඩලයක් හදනවා, අලුත් අගමැතිවරේ. ඒ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිසකට ඒ ඇමති මණ්ඩලෙත් ඒ කියන්නේ දිනසීයේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලෙත් තනතුරු ගන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවේදී අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 10 වෙනිදා එතුමා කොළඹට පැමිණ තිබුණා. 9 වෙනිදා සවස ගිහිල්ලා ඊට පස්සේ ඒ වෙනත් කටයුත්තකට, ඒ කියන්නේ අපි එතුමාව නැවත පක්ෂයේ නායකයා බවට පත් කළා. පොදු ව්‍යවස්ථාවේ කොහොම තිබ්බා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එදා මම සංධානයේ ලේකම්වරයා හැටියටත්, අනුර ප්‍රියදර්ශන යාපමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා හැටියටත් මේ දෙකේම මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව කැඳවලා පක්ෂ මුලස්සන්නේ ඩාලිපාරේදී අපි නැවත එතුමාව පක්ෂ නායකයාටත් සංධාන නායකයාටත් පත් කළා. දැන් මේ අතරතුර තමයි මේ දුරකථන ඇමතුම ලැබුණේ. එතෙන්දී අපි තීරණයක් කරගත්තා. නෑ, ඒ දිනසී ආණ්ඩුවේ අපි කිසිත් අනතුරක් බාරගන්නේ නෑ. නමුත් අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරේ, ඒ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක් හදනවා නම් ඒ ආණ්ඩුවේ කටයුතු වලට අපි ඒ අවස්ථාවේදී බාධා කරන්න යන්නේ නැහැ, සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ පණිවිඩය අපි දුන්නා. ඒ පණිවිඩය දෙන්න එදා හිටපු ජනාධිපතිතුමාගේ එකඟතාවය ඇතිව අපි 6 දෙනෙක් ජනාධිපති ලේකම්කාරලට ගිහිල්ලා එතුමාට දැනුම් දුන්නා. ඒකට හිටියනි මන්ත්‍රී පාන්සල් ඇමතුමා, මම අනුප්‍රිය දර්ශන යාපා, ඩල සලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ මගේ මතයන්ට පවිත්‍රවන්නේ. මේ වගේ 6 දෙනෙක් විතර අපි ගිහිල්ලා ඒ පණිවිඩය දුන්නා. ඊට පස්සේ තමයි ඒ එදාම හවස එතකොට අගමැතිවරයා දිවුරුම් දීලා තිබුණේ. හැබැයි දැන් අගමැතිවරයා දිවුරුම් දෙනකොට ඒ අවස්ථාවේදී ඒ පාර්ලිමේන්තුවේ ඌට තිබුණේ මන්ත්‍රී දූර සංඛ්‍යාව 46යි. ඒ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිටියා 142ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 127ක් හිටියා. එයින් 4 දිනක් විතර ගියන් පස්සේ 123ක් විතර ඒ වෙනකොටත් හිටියා. ඒ කියන්නේ 113න් එහාට ඒ සියලු දේ තිබ්බා. ඉතින් මම ඉතින් ඔන්න ඔය තත්ත්වය තුළ ඊට දින දෙකකට පස්සේ තමයි එතුමා මේ හිටපු ජනාධිපතිතුමත් වර්තමාන ජනාධිපතිතුමත් කථානායක නිලන්දු සංසදී කරපු කෙටි සාකච්ඡාවකින් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ නායකත්වය බාර ගන්න
පුළුවන් අවශ්‍යයි කියලා කිව්වා. ඒකට හිටපු ජනාධිපතිතුමා එකඟතාවය දැක්වුවා ඒ අවස්ථාවේදී. මොකද මැතිවරණයක් අවසන් වෙලා ව්‍යවස්ථාවේ තියෙන කරුණුත් මේ සියල් පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන කරුණුත් සලකලා බලලා. නමුත් ඒක ඒ ආකාරයෙන් පිළිගන්න සූදානම් වුණේ නැහැ. එදා සඳහන් හිටපු දේශපාලන පක්ෂ කිහිපයක් මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, වාසුදේව නානායක්කාර මැතිතුමා එවැනි පිරිස් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ඊළඟ මාසෙම ආරම්භ කළා. එතුමාලා නුගේගොඩින් ආරම්භ කරපු වැඩපිළිවෙල රට පුරාම ගෙනිච්චා. ඉතින් ඔන්න ඔය සන්දර්භය තුළ දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකත්වය බාරගත්තාම එතුමාට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. අනිත් පැත්තෙන් එතුමා ජනාධිපතිතුමාට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමත් එක්ක. දැන් මෙතෙන්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට, එක්සත් ජාතික පෙරමුණක් හැටියට ඒ ගෙනිච්ච මැතිවරණ ව්‍යාපාරේ තව පැහැදිලිව එක්සත් ජාතික පාක්ෂිකින්ට කිව්වා මේ මැතිවරණයෙන් පස්සේ අපි විධායක අගමැතිවරයෙක් බිහි කරනවායි කියලා. විධායක අගමැතිවරේ බිහි කරනවායි කියන මූලික කොන්දේසිර යටත්ව තමයි මැතිවරණ ව්‍යාපාර එක්සත් ජාතික පක්ෂය ගෙනිච්චේ. එතකොට සෑම එක්සත් ජාතික පාක්ෂිකෙක්ම අපේක්ෂා කළා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච එක ඇත්ත. නමුත් ඉන් පස්සේ පත් වෙන අගමැතිවරයා විධායක අගමැතිවරයෙක් කියන කාරණේ තුර අපි තර්ක කළා. ඒ මැතිවරණ කාලී සීමාව තුළ ව්‍යවස්ථාවත් අතේ තියාගෙන නැහැ හැම විධායක අගමැතිවරයෙක් හදන්න බෑ කියන තර්කය අපි ගෙනිච්ච මැතුණ. මෙන්න මේ තුළ දැන් එතකොට ඒ අවස්ථාවේ ඉඳලම එතුමා ශ්‍රී ලංකන්දස් පක්ෂයේ සභාපතිත්වය බාර ගන්නකොට, සන්ධානයේ නායකත්වය බාර ගන්නකොට අපි ඉස්සෙල්ලාම කළේ එතුමා ඇතුළු 21 දෙනාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවල තියපු එක අපි ඉවත් කළා. ඒ ඉවත් කළ ඉවරලා තමයි මධ්‍යම කාර්යස්භාවේ මේ අනිත් විධායක ස්වභාවයෙන් ඊට පස්සේ එතුමාව නායක හැට නම් කරගත්තේ. ඒ කටයුත්ත කළේ මමත් අනුරයාපත් ලේකම්වරු හැටියට. අපි පක්ෂයේ නායකින් කියපු කාරණේ එකඟ වූ කාරණේ ලේකම්වරු හැට අපි නෛතික කටයුතු ටික අපි කළා. ඉතින් මම කිව්වේ ඒකයි. එතකොට දැන් එතකොට මේ ප්‍රතිපත්ති දෙකක් තමයි දැන් මේ එකතු වුණේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති නොගැලපීම අද දවස දක්වා වර්ධනය වෙලා ඇවිල්ලා තිනවා. අවුරුදු 4කට ආසන්න කාලයකට අද එනකොට තව මාස 3යිනේ තියෙන ජනවාරි 9 වෙනිදා. එතකොට ඒක එකක්. ඊළඟට අගෝස්තු මාසෙත් විච්ඡ මැතිවරණය වෙනකොට එදා තිබුණු වාතාවරණයත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේට ඒ කලින් හිටපු සීලුම පාර්ශවයන් ටික එකට එකතු කරගන්න මේ එතෙන්දී මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් ජාතික කොංග්‍රසය වැනි පක්ෂ හැරුණා. එතකොට ඒ මැතිවරණයේ ප්‍රතිඵල තමයි ආවේ එක්සත් ජාතික පෙරමුණට 106කුත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 95කුත්, TNAකට 16කුත්, ජාතික නිදහස් ජනතා මුක්ති පෙරමුණට 6කුත්, ඩග්ලස් දේවානන්ද සහ මුස්ලිම් කොංග්‍රසවල මේ එක බැගින් තමයි 225 හැදුනේ. මේක තමයි පාර්ලිමේන්තු සංයුත්තේ. ඒතර එකම පක්ෂයකටවත් වැඩිපුර ගන්න බෑ. හැබැයි ওই අතරතුර අප්‍රේල් මාසෙ 2015 19 වෙනි සංශෝධනය සම්මත වුණ හැම පස්සේ පාර්ලිමේන්තුවේ ඒ 19 වෙනි සංශෝධනය ගේනකොට අපි අමතක නොකළ යුතුයි 19 වෙනි සංශෝධනයේ කෙටුම්පත සකස් වෙලා තිබුණේ අර ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය ප්‍රධානතම තේමාව. මම කියන්නේ දහක් අගම ජනාධිපතිවරයා හවුස් කිරීමේ ඒ කරුණ නෙමෙයි. නමුත් ඒ පක්ෂයකට දාපු සටන් පාඨය තමයි මේ පාක්ෂිකයන්ගේ ඡන්දේ පොදු අපේක්ෂකට ලබා ගන්න විධායක අගමැතිවරේ නිර්මාණය කරනවා කියව කාරණේ. දැන් ඒක පෙරදරි කරගෙන තමයි 19 වෙනි සංශෝධනයේ කෙටුම්පත් කළේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ 19 වෙනි සංශෝධනයේ කෙටුම්පතේ තිබෙන විධායක ජනාධිපතිවරට අදාළවන්නා වූ කරුණු ගණනාවක් ඉවත් කළ මේ 20 වෙනි සංශෝධනයට වුණා වගේ ජනමත විචාරණකට යා යුතුයි කියන තත්ත්වය ගෙනාවා. දැන් එතෙන්දී ඉතාම පැහැදිලිව අපි කියන්න ඕනේ ඒකෙද කිව්ව කාරණේ තමයි නඩු තීන්දුවේ දැන් මං ගාව නෑ ශ්‍රේෂ්ඨාධිකරණය විධායක ජනාධිපතිවරයා පත් කරන්නේ මුළු රටේම ජනතාව. අගමැතිවරයෙක් පත් වෙන්නේ යම්කිසි දිස්ත්‍රික්කයකින් සමානුපාතික මැතිවරණ ක්‍රමය අනුව. එතකොට දිස්ත්‍රික්කයකින් පත් වෙන කෙනෙකුට මුළු රටේම ජනතාව දුන්න විධායක බලය පවරන්න බැහැ කියන කාරණේ මූලික තර්කයක් හැටියට තින් තිබුණා. ඉතින් මම එක උදාහරණයක් උතරයි කිව්වේ මේ ආදි වශයෙන් තමයි අදට ඉතුරු වෙලා තිබෙනා වූ විධායක ජනාධිපතිවරයේ බලතල 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ඉතුරු වුණේ. දැන් කොමිෂන් සභාව පිහිටෙව්වා. එතකොට මූලික රටේ මූලික තනතුරු සඳහා ජනාධිපතිවරයාට නම් කිරීම යම් සීමාවන් පැනවුණා.
කිව්වේ මෙතන තිබෙන්නේ ප්‍රතිපත්ති ගැටුමක්. මේ ප්‍රතිපත්ති ගැටුම අපිටත් බලපෑ වෙන නිසා අපි යම් කිසි අවස්ථාවකදී අපි තීන්දුවක් කරන් ඒ අගෝස්තු මාසෙන් පස්සේ ඇතුළේ චාන්ඩ්වේ තනතුරුලින් ඉවත් වෙලා ප්‍රතිපත්තිම කරුණු මුඩ අපි එින් ඉවත් වුණා. ඒ එහෙම ඉවත් ඊට පෙර අපේ තව කොටසක් සංධානයේ മന്ത്രിවරු මහින්ද රාජපක්ෂ ජනාධිපති හිටපු ජනාධිපති ඇතුළේ ඒගොල්ලෝ කෙසේවත් එකතුනේ නැහැ. ඒගොල්ලෝ එදා ඉඳලම ඒ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරගෙන ගියා. දැන් මේ සන්දර්භය තුළ මම ඔබගේ ප්‍රශ්නයට ඉතාම කෙටිපල දෙනු මේ ප්‍රවේශත් එක්ක ප්‍රතිපත්ති නොගැලපීම තියෙනවා. ඒ ප්‍රතිපත්ති නොගැලපීමත් එක්ක මේක අද අත්විඳලා තිනවා. මේක රට අත්විඳලා තිනවා, පක්ෂ අත්විඳලා තිනවා, ආණ්ඩුව අත්විඳලා තිනවා. මොකද උදාහරණයක් වශයෙන් ගමු. දැන් ආසන්නතම ප්‍රශ්නේ ගමු. දැන් මේ ඩොලරේ අගය අවප්‍රමාණයේ වීමත් එක්ක ගන්නකොට ඉතාම කෙටි කාලයක් තුළ 10%ක් මාසයක් තුළදී අවප්‍රමාණයක් වුණා. දැන් මෙතින් විවිධ කරුණු කිව්වා. මේ විවිධ කරුණු අතර මම දැක්ක ජනාධිපතිතුමා ඊයේ හෝ පෙරේදා මම දැක්ක ඔබලාගේ මේ මාධ්‍ය තුලින් එතුමා කිව්වා මේ මට ඔක සරල උත්තරයක් තියෙනවා. රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ආනයනය කිරීම වහම නවත්තන්න ඕනේ. මේ නැවැත්වීමෙන් විදේශ විනිමය ගලා යාම අඩු කරන්න පුළුවන්. ඒතර ඩොලරකට ඉන්න ඉල්ලුම අඩු වෙනවා. ඉතින් මේ කාරණයක් එක්ක කොහොමද ගැලපෙන්නේ? එක්සත් ජාතික පක්ෂයේ විසින් පුන පුනා ඉදිරියට ගෙන එන නිදහස් වෙළඳ ගිවිසුම එක්ක. දැන් සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුමත් එක්ක ගන්නකොට එදර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කළා භාණ්ඩ තීරුබද්ධෙන් තොරව රට තුළට ගලා යෑමට ඉඩ සලසන අතර ඒ ප්‍රතිපත්තියත් එක්ක මේ පැත්තෙන් කියනවා ජනාධිපතිතුමා මේක නවත්තන්න නම් මේක කරන්න ඕනේ කියලා. ඒක තමයි දැන්. එතකොට මම මේ ආසන්න වශයෙන් මේ ප්‍රතිපත්ති දෙකක් තියෙනවද කියන ප්‍රශ්නේ බරපතල එකක් හැබැයි ප්‍රතිපත්ති දෙක ගැටීමක් නේද? අනිත් කාරණේ ඒ උදාහරණයක්. අනිත් කාරණේ චාපා දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාය කරුණු කාරණා පැහැදිලි කරන මේ නොගැලපීම් නිසා රටට සිද්ධ වෙන දවසින් දවස රටට සිද්ධ වෙන. ඒක තමයි අපි අත්විඳින්නේ. එතකොට දැන් ඒක අත්විඳිමින් දැන් අපි විසඳුමක් හොයමින්නේ ඉන්නේ මේ අවස්ථාවේදී. එතකොට ඒ විසඳුමට යද්දි තමයි දැන් නැවත වතාවක් මේ සභා ගාණ්ඩුවක් පිළිබඳව කතා වෙනවා. මේ කරුණු කාරණා එනවා. දැන් ඔය කියන විසඳුමට හරියට ඒ තැනට ආවා. ජනාධිපතිතුමා එතන මේ නොගැලපීම අත්විඳලා මේ සෑම පාර්ශයක්ම අත්විඳලා රටේ ජනතාවත් අත්විඳලා මේහි ප්‍රතිඵලයක් හැට ලෝකයේ සෙසු රටවල් වියට්නාමයේ බංග්ලාදේශයේ වැනි රටවල් පවා ඉතා ශීඝ්‍ර වේගයකින් ලෝකයේ තියෙන තාක්ෂණීය විද්‍යාව මේ ක්ෂේත්‍රත් එක්ක ඉදිරියට යද්දි අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ ඒවට අවධානය යොමු කිරීම වෙනුවට ප්‍රතිපත්ති ගැටුමත් එක්ක තීන්දුව ගැනීමේ ප්‍රමාද වීම, තීන්දුව නිසලස ගන්නට නොහැකි වීම, පත්වීම නිසලස කරන්නට නොහැකි වීම කියන මේ නොගැලපීමත් එක්ක දැන් මේ කාරණය ජනතාවටත් එපා වෙලා ආණ්ඩුවටත් එපා වෙලා දේශපාලනය. ඒ නිසා තමයි ප්‍රතිපත්ති ගැටුමක් තිබුණේ නැහැ නේ ඩිල්ක. දැන් ඔබ කිව්වාට 2015 ජනවාරියට ප්‍රතිපත්ති මේ ගැටුමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන පුදු අපේක්ෂක එක තමයි. දැන් ඊට පස්සේ කාලේ ඔබත් මේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා ප්‍රබල භූමිකාවක් කරන මොහොතේ කොතනද ප්‍රතිපත්ති ගැටුමක් ආවේ? නෑ ප්‍රතිපත්ති ගැටුමක් මුලින්දලම තිබුණනේ. උදාහරණයක් ඔබට කියන්න පුළුවන්. උදාහරණයක් හැට ගමු අපි හිතමු හම්බන්තොට වරාය. නැත්නම් මත්තල. තිරුකුණාමලේ තෙල් ටැංකිය. ඔය හැම එකක් ගැනම අපි කතා කළා. ඒ වෙලාවෙදිලම මේ ප්‍රතිපත්ති ගැටුම තිබුණා. ඒ නිසා කල්යෑම් සිද්ධ වුණා, එකඟ වීම වෙන්න බැරි වුණා. මේ හැම දෙයකින්ම දැන් එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රතිපත්තියක් ගැන අපි දන්නවා. ඒ වගේම දැන් මෙතන ප්‍රශ්නේ මතුනේ ඔබ හරි. මොකද ජනවාරි 8 වෙනිදෙන් පස්සේ මැතිවරණයෙන් පස්සේ මේ පක්ෂයේ සභාපතිත්ව ධුරේ බාර ගැනීමත් එක්ක මේ පක්ෂයේ ප්‍රතිපත්ති සහ ඒ පක්ෂය රැක ගැනීම කියන කාරණේ එහෙම වෙනවනම් ඒකත් මේ පැත්තෙන් සජාතික පක්ෂ විසින් ජනතාවට දෙන ලද පොරොන්දු සහ විධායක අගමැති තෝරාපත් කර ගැනීම ඉඳලා ඒ අය එදා ඉඳලා ක්‍රියාත්මක කරගෙන ආව ප්‍රතිපත්ති මේ දෙකත් එක්ක එකට ගැලපුණේ නැහැ. මම මේ අවසාන වශයෙන් කියපු ප්‍රකාශන දෙක තමයි ගත්තේ. ප්‍රතිපත්ති ගැටුමක් තිබෙන කොහොමද අයවැය 3ක් සම්මත වෙන්නේ? නෑ අයවැය 2016 17 18 ඒකනේ රටේ ආර්ථික දිශානති තීරණය කරන වැඩ පිළිවෙල. ආර්ථික දිශානති නෙමෙයි කොටින්ම ආර්ථික දිශානතිට වඩා චාපතාව ප්‍රශ්නයක් තිබ්බා. දැන් ආණ්ඩුවක් වුණාම ආණ්ඩුවට දැක්මක් තියෙන්න බෑ. දැන් පුද්ගලයෙක් වුණොත් පුද්ගලයාටත් දැක්මක් තියෙනවා. නායකයෙකුටත් දැක්මක් තියෙනවා. උදාහරණ වශයෙන් අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු දෙකේම ගන්නකොට මේ මහින්ද චින්තනයේ කියන එක පුළුල් දැක්මක් දර්ශනයක් එක්ක තමයි අපි ආවේ. ඒකේ පළවෙනි අවුරුදු පළවෙනි කාල සීමාව ගත්තාම ඒකේ
අපි යුද්ධෙත් අවසන් කළා තවත් ගණනාවක් කරුණු ඉදිරිපත් කරුණු සාක්ෂාත් කරගත්තා. හැබැයි දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඕක තමයි අපිත් සටන තිබුණේ. ඔය දැන් එකතු වීම සිද්ධ වුණේ නැහැනම් පක්ෂයක් හැටගත් ප්‍රතිපත්ති නිසා ඒක සමහරව එකඟුනේ නැහැ. නමුත් අපේක්ෂාවක් තිබුණා යම්කිසි ආකාරයකට මේකේ පුළුවන්කමක් ලැබෙයි කියලා හිතන් මේ ප්‍රතිපත්ති පොදු තැනකට ගෙනල්ලා හැමෝටම පිළිගත හැකි මට්ටමකට මේක විසඳ ගන්න. හැබැයි එහෙම කරන්න ලැබුණේ නැහැ. ඒක දැන් උච්චතම අවස්ථාවට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මුල් දින 100 වැඩසටහනෙත් එහෙම එකඟතාවක් තිබුණ නැහැ නේ. දින 100 අවුරුදු 3කට පස්සේ තව කියන්නේ. ඔබ හරි නැහැ නේ ඉන්නේ. දින 100 වැඩසටහන ඒක තනිකර එක්සත් ජාතික පක්ෂය විසින් එක්සත් ජාතික පෙරමුණ හැටියට හිටපු කණ්ඩායමත් එක්ක ආව එකක්. මොකද එතෙන්දී ශ්‍රී ලංකා අන්දස් පක්ෂය හිටපු යම් යම් කණ්ඩායම ගේම් කීප දෙනෙක් 15ක 20ක විතර ප්‍රමාණයක් ඒකේ යම් යම් තනතුරු ගත්තා. තනතුරු අරගෙන හිටියා මිසක් ඒගොල්ලන්ට ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්තියක් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක මැතිවන්ට පෙරාතුන්ල සැලසුම් කරගත්ත වැඩසටහනක තමයි මේ දින 100 කියන එක දින 100ට වැඩි වුණත් අගෝස්තු දක්වා ගියේ. හැබැයි ඉන් පස්සේ දැන් මෑතකදී දැන් ඉන්න වර්තමාන මුදල් ඇමතිවරයා මුදල් ඇමති වෙනකොට තමයි මේ 2025 කියන කතාව ආවේ. 2025 පොහොසත් රටක් කියන එක කිව්වේ. දැන් මම දන්නේ කොහොමද ඒ දැක්ම හදාගත්තේ කියලා විෂන් එක. නමුත් දැන් මම කියන්නේ එහෙම එකක් හරි ආවේ අවුරුදු දෙකක් දෙකමාරක් උතර ගියාට පස්සේ. දැන් ඔබ කියවනේ ආයවැයවද ගෙවිගි අවුරුදු 3 අර ඩිල්කේ ප්‍රශ්නෙම මේ ඉන්නේ. ගෙවිගි අවුරුදු 3 ඒ කාල පරිච්ඡේදයේ තුලම රටේ යම් විනාශයක් වෙලා තිනන නම් ඔබ ඇතුළු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මේ ඒකාබද්ධයට දැන් සම්බන්ධ වෙන කණ්ඩායමක් 16 දෙනා මේකට සම්බන්ධයි. මේක යම් ප්‍රමාණයකින් ඒගොල්ලෝ කියන්න ඕනේ. ඒකට ඒ හේතුව මොකද එතන දැන් ආණ්ඩුවක් හැටියට ඉන්නවනම් ඒ ආණ්ඩුවේ තියෙන මේ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වීමේ පරස්පර අදහස් තියෙන්න පුළුවන්. අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම තුලින් ප්‍රතිඵලයක් වෙන්නේ නැත්නම් ඒ ප්‍රතිඵලය වෙන්නේ නැති එකේ වගකීමක් එනවා. ඒකේ තර්කයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැඩි උත්සාහයක තන නියුක්ත වුණානේ එහෙම කරන්න ඕනේද නැපාද කියන කාරණේ දැන් අපි ගමු. දැන් විජේදාර රාජපක්ෂ ඇමතුමා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඉතා දැඩි ස්ථාවරකින් ඉඳලා කටයුතු කළා. අන්තිමට මොකද උනේ? එතුමාව ඉවත් කරන්න එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව සම්මත කළා. ඒකමතිකව තීන්දුවක් ගත්තා. තීන්දුවක් ගත්තාම ආගමික උපදෙස් පිට එතුමා ඇමතිවරෙන් ඉවත් වුණා. ඊට පස්සේ දැන් එතුමා ඇමතිවරෙක්. නමුත් මං කියන්නේ ඒ සිදුවීම. ඒ කොහොමද නැවත ඇමතිවරෙක් වෙන්නේ එහෙමනම්? ඒක තමයි මං කියන්නේ. ඒක තමයි සිද්ධිය. වෙච්ච සිද්ධිය. මේ සියල්ල ප්‍රතිපත්තිමය ගැටුම්ද වෙන රංගනයක්ද? නෑ රංගනයකට වඩා මන්ද අපේ නම් තියෙන ප්‍රතිපත්තිමය ගැටුමක් අපි පැහැදිලිව දානලා කිව්ව දැක්මක් තියෙන උනේ ආණ්ඩුවකට අමාත්‍යංශ වලට ඒක තියෙන උනේ රටට ඒක දෙන්න උනේ. එතකොට ඒ දිශානතිය කරා තමයි ආයතන අමාත්‍යංශ ඒ පුද්ගලින් මේ සිළු දනාම එක දිශානතියකට. නමුත් අද හිම එකක් වෙන්නේ නෑ. ඒක වෙන්නේ නැත්නම් මූලික ප්‍රතිපත්ති ගැටුමක් වෙනකොට දැක්මක් හදාගන්න බෑ. දැන් අවසන් වශයෙන් සභාගාණ්ඩුවක් හෝ වේවා මේ මොකක් හෝ එකමුතුවක් මේක මේ තනියතින් අපුඩි ගහන්න බෑ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරන අපි සහාය ලබා දෙන්න සූදානම් මේ වගේ දෙයකට කියන කතාවක් යනවා. ඒ අතරතුරේදී සාකච්ඡා හමුවීම් සිද්ධ වෙනවා කියන කතාබහත් සිද්ධ වෙනවා. ජනාධිපතිවරයා මේකට ලෑස්තිද? ජනාධිපතිවරයා සූදානම් දැයි කතකින් අපුඩි ගහන්න බැරි නම් අත් දෙක එකතු කරගන්නට ජනාධිපතිවරයාගේ පාර්ශවය සහ මහින්ද රාජපක්ෂ පාර්ශවය නැත්නම් ඔබ නියෝජනය කරන පාර්ශවය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශවය කවුරුන් හෝ මේ එකමුතුවට මේ කියන සම්මුතියට එකඟ වෙන්න ලෑස්තියක් තියෙනවද සූදානමක් තියෙනවද ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවද? දැන් ඇත්ත කතාව තමයි අපි බැලු බැල්මට ප්‍රකාශ වෙන අදහස් ඊළඟ මාධ්‍ය මගින් ප්‍රචාරණය වෙනවා. දැන් අද වුණත් ගත්තාම අපි දැක්කා නිවුස් වලදී මේ 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 කාල සීමාව තුළම එහෙම තමයි. මෙතන මත දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් එක්සත් ජාතික පෙරමුණ පැත්ත නෙමෙයි අපි අනිත් පැත්ත ගත්තොත් එහෙම. දැන් මෙතන එකතු වෙන ඕන එකතු වෙන්න තින්නේ ප්‍රතිපත්ති ආසන්න වශයෙන් සමාන වෙන කොටස් දෙකක් හැට ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩුවත් එක්ක ඉන්න ශ්‍රී ලංකා අන්දස් පක්ෂය කොටසනේ ජනාධිපතිතුමා ඇතුළු. ඕකනේ එකතු වෙනෝ නම් එකතු වෙන්න ආසන්නතාවයේ තියෙන්නේ. දැන් නෑ එහෙම නැත්තම් ජනාධිපතිතුමා ඉන්නවා එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේත් മന്ത്രി කණ්ඩායමක් එක්ක ආණ්ඩුව ගෙනියන ඒක අනිත් පාර්ශවය. දැන් එතකොට මේක ආණ්ඩුවේ වෙනසක් මැතිවරණයකට පෙරාතුව ආණ්ඩුවේ වෙනසක් වෙනවනම් වෙන්න පුළුවන් ආකාරයෙන් මේ අද සාකච්ඡා වෙන්නේ. මොකද ඒ වෙනසක අවශ්‍යතාවය අපි පහුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලින් දැක්කා. ඉන් මෙපිටට ඉතුරු මාස 7 ගන්නකොට 7-8ක් වෙනවා දැන්. පෙබරවාරි 10 ඉඳලා ඔක්තෝබර් මාසයට එනකොට මාස 8ක් ගත වෙලා තියෙනවා. එතකොට පෙබරවාරි 10ටත් වඩා
ඊළඟ මාස 8 වෙනකොට විශේෂයෙන්ම ඩොලරේ අප්‍රමාණ වීම, තෙල් මිල ඉහළ යාම, අනිත් භාණ්ඩ මිල ඉහළ යාම, ඒගොල්ලෝ නීති හා සාමය පිළිබඳ ප්‍රශ්න, මේ වගේ එනකොට ඊළඟට ජාත්‍යන්තර වශයෙන් එන ප්‍රශ්න මේ සියල්ලත් එක්කට ගන්නකොට ඊට වඩා තත්ත්වය උග්‍රතට හැරිගෙන යනවා. දැන් ඒ නිසා තමයි අද ජනතාවට, සාමාන්‍ය ජනතාවට ව්‍යාපාරිකයෝ ගත්තත් පහළම මට්ටමේ පදික වේදිකාවේ ඉන්න වෙළෙන්දාගේ සිට ඉහළම කෝපරේට් සෙක්ටර් එකේ ඉන්න ඉහළම ව්‍යාපාරිකයා දක්වා ගත්තොත් එහෙම ව්‍යාපාර පිළිබඳව ඉතාම කනස්සල්ලෙන් කතා කරන කාලයකට ඇවිල්ලා තිනවා. ඉතින් ඒ නිසා හැමෝම කතා වුණාම අහන්නේ දැන් මොකක් හරි වෙනසක් වෙන්නේ නැද්ද? එක්කෝ ආණ්ඩුව විසින් ආණ්ඩුව පාත්වාගෙන යාම සඳහා ප්‍රබල වෙනසක් ඇති කරන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාව අපේක්ෂා කරන විදිහට, බහුතරයක් අපේක්ෂා කරන විදිහට ආණ්ඩුවේ පාලනය වෙනසක් කළා හිටනම් මේක ඇති වෙන ওই ක්‍රම දෙකනේ වෙන්න ඕනේ. ආණ්ඩුව කරන්නේ නැත්නම්, ආණ්ඩුව එවැනි දෙයක් කරන්නේ නැත්නම්, ඒ වෙනුවට කරන්නේ දිනෙන් දින ජනතාවට ජීවත් වීමට, ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කිරීමට තිබෙන අවම අවස්ථාව අහිමි වෙමි යනවනම්, එහෙම වෙනසක් වෙන්නේ නැත්නම් ජනතාව කියනවා එහෙනම් ආණ්ඩුව හරි වෙනස් කරන්න, ආණ්ඩුවේ පාලනය වෙනස් කරන්න. ඒ පාලනය වෙනස් කරනකොට ඒගොල්ලෝ සංසන්දනය කරනවා රාජපක්ෂ යුගයේ සහ මේ පහුගිය ගත වූ අවුරුදු 3 වාරක කාල පරිච්ඡේදය. දැන් ඔය කියන වෙනසට ජනාධිපතිවරයා එකඟ වෙනවා කියලා. ඒක තමයි මම කියුවේ. දැන් මත දෙකක් තියෙනවා. ඒක එක එක පිරිසක් කියනවා. දැන් මෙතන පහුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක තම ශ්‍රී ලංකා පොදු යන පෙරමුණ 40% එහාට ප්‍රතිශතයක් ගත්තා. ඒ කියන්නේ අවුරුද්දක් එකහමාරක් තුල ඇතිවෙච්ච මහජන විරෝධයත්, ඒකට නායකත්වයේ දීමත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඒ කණ්ඩායම්වල තිබිච්ච ඒ ශක්තියත් එක්ක. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ බලයේ සිටිද්දී පළාත් පාලන මැතිවරණයක් අපි ඉතිහාසයේ ගත්තොත් එහෙම බලයේ සිටින ආණ්ඩුවක පළාත් පාලන මැතිවරණයක මේසා විශාල පරාජයක් අත්විච්ච ඉතිහාසයක් නැ නිදහසෙන් පස්සේ අපේ රටේ මැතිවරණ ප්‍රතිපල විග්‍රහ කරගත්තොත්. දැන් එහෙම ගන්නකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත ප්‍රතිශතයත්, එක්සත් ජාතික පක්ෂය ගත්ත 30.29% ප්‍රතිශතයත් මේ ප්‍රතිශත ටික ගත්තහම පස්සේ ඉතාම කෙටි කාලයක් තුළ මේ පක්ෂේ ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒතර වේ ප්‍රතිපල පාර්ලිමේන්තු මැතිවරණයකට, කියන්නේ ඡන්දේ දීමේ ප්‍රතිශතය 75-80% දක්වා ගියා. ඡන්දේ පාවිච්චි කරපු ප්‍රමාණය අපේ රටේ පළාත් පාලන ආයතනවලින් LPT ඇහැර අනිත් සියලුම ආයතනවල මැතිවරණය තිබ්බා. ඒ කියන්නේ ග්‍රාම සේවසම් 14400ක ප්‍රමාණයකින් මේ 99.89% විතර ප්‍රමාණයකම ඡන්ද ගිය තිබුණා. ජනතාව ඡන්ද පොලිටිකේ උතුරු නැගෙනහිර, කඳුරට, බටහිර මේ හැම පැත්තම එහෙම ගිහිල්ලා දුන්න ප්‍රතිඵලය අරගෙන මේක පරිවර්තනය කළොත්, එහෙම මේක මහමැතිවරණයක ප්‍රතිඵලයට පරිවර්තනය කළොත් අවසාන වශයෙන් එන ප්‍රතිඵලය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එන මේ තීන ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බොත්, මේ ප්‍රතිඵලය දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට දැම්මොත් පොදු ජන පෙරමුණට එනවා 103ක්, එක්සත් ජාතික පක්ෂයට එනවා 65ක් පෙරමුණ හැටියට. සංධානයට එනවා එක්සත් ජනතා නිදහස් සංධානයේ 19, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 10, අර උතුරු නැගෙනහිර පොළොව. ඔය ඔබතුමා පැහැදිලි කරන්නේ ජනතාවගේ එතනටත් එකත් එන්නේ පෑනේ. මේ ජනතාවගේ තිබුණු මේ අවශ්‍යතාවයත් එක්ක අරගෙන දැන් උතෙන්ට එන්නේ. එතකොට වෙනසක් කියන එක මං කිව්වේ එක්ක මෙහෙම වෙන්න ඕනේ, එක නැත්තම් ආණ්ඩුව වෙනසක්. අද ආණ්ඩුව වෙනසක් වෙන්න පුළුවන් කොහොමද? හරි පැහැදිලි නෑ හැබැයි. හොඳයි අපි කෙටි විරාම. මොකද දැනගන්න ඕනේ කාරණේ කොහොමද පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හොඳයි ඔබ පැහැදිලි කරලා ඒ ප්‍රශ්නේ පැහැදිලි කරලා දෙන්න මං කියලා කෙටි විරාමයක් පැහැදිලි උත්තරයක් දෙන්න. කෙටි විරාමයක් අරගෙන අපි අලිත් හැමෝම 360. අපි අලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් අපි නැවත වතාවක් අපේ කතාබහට මුලට එනවා. මේ සියල්ල ද ඔබතුමා කියපු පැහැදිලි කිරීම්, ජනතාවගේ අභිලාෂය පසුගිය මැතිවරණවලදී ජනතාව පෙන්නපු දේ, මේ සියල්ලත් එක්ක මේ දේවල් දිහා ජනාධිපතිවරයා කොයි විදිහටද දකින්නේ? එතුමා මේකට මේ කියන එකමුතුවට කැමතිද? එතුමා කැමති වුණත් 114ක් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක කරන්න පුළුවන්. මොකද කුමාරවෙල්ගම අමාත්‍යවරයා එහෙම පසුගිය දිනවල 23 දෙනත් විශ්වාස නැහැ කියන කතාවක් තමයි කිව්වේ. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ කොහොමද මේ 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 කියන විසඳුමට, මේ කියන එකඟතාවයට එන්නේ? ජනාධිපතිවරයා කැමතිද කෙටියෙන්? ඔහොම එකඟතාවකට ප්‍රතිපත්ති වශයෙන් ගන්න නම් කැමති වෙන්න ඕනේ. නැහැ නේද? ජනාධිපති රඩීල්කා දිගටම ප්‍රවෘත්ති වලට ඔබ දකින්නේ ඇති හැම තැනම ගිහිල්ලා කියන්නේ මේ රට කිසිම ප්‍රශ්නයක් නැතුව දුවනවා, රටේ ප්‍රශ්න තියෙනවා කියලා පෙන්නන්න ජනමාධ්‍ය කියලා.
ජනාධිපතිවරය හැම වෙලේම කියන්නේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ, රට හොඳට ස්මූත්ලි දුවනවා, මේ වගේ ජනමාධ්‍ය කරන වැඩ කියලා. ඉතින් එහෙම කියන ජනාධිපතිවරයා කොහොමද ප්‍රතිපත්තිමය ප්‍රශ්නේ හිර වෙලා ඉන්නේ කියලා ඔබ කියන්නේ? සහ මේ 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 ගැප් එක කොහොම තේරුම් ගන්නද? ඔබ කියනවා රට වැටිලා රට අරාජික වෙලා ප්‍රශ්නයක් තියෙනවා, රට ඉවරයි. ජනාධිපතිවරයා කියනවා රට හොඳට යනවා. එතකොට ඒක ඒක මොකක්ද? දැන් මේක නිසා දැන් උතන මත දෙකක් තියෙනවනේ. දැන් ජනාධිපතිතුමා දරන අදහසත් එක පැත්තකින් ගන්නකොට ඔය කාරණේ කියනවා. අනිත් පැත්තෙන් තව පිරිසක් තර්ක ගන්නවා. දැන් මේ තියෙන තත්ත්වය තුළ ජනවරමකින්ම අලුතෙන් ආණ්ඩුවක් පිහිටලා ජනවරමක් එක්ක ආණ්ඩු බලය ගන්නවා මිසක් එහෙම නැතුව මේ අතරමැදි තව අවුරුද්දයි මාස ගානක කාලයක් තිබීදී පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ජනාධිපතිවරණයට මාස 14ක් තියෙද්දී එහෙම මේ සභාග ආණ්ඩුවක් ඔබතුමී කිවෙන් මගේ පත්ත පස්සේ ඔන්න විස්තර කරන්න සභාග ආණ්ඩුවක් එම්තන් එකතු වීමේ ආණ්ඩුවක් හැදෙන එක අවශ්‍ය නැහැ කියන මත එක පිරිසක් ඉන්නවා. තව පිරිසක් කියනවා නෑ මේ මාස 14 වෙනකොට මේ ටික මෙච්චර සිදු වෙලා තිබුණා නම් මේ මාස 14 වෙනකොට මාස 14න් පස්සේ ආණ්ඩුවක් අරගෙන කරනකොට ආපහු අයන් ඉඳලා පටන් ගන්න වෙනවා. එතකොට මීට වඩා බැරෑරුම් තත්වයකට එන්න පුළුවන් කියන කාරණේ තර්කයක් තියෙනවා. දැන් මං කිව්වේ කොටස් දෙකක මත දෙකක් තියෙනවා. ජනාධිපතිවරයාගේ අවංකභාවය ඔබ පළපුරුදු දේශපාලනඥයෙක්ට ඔබ දකින්නේ කොහොමද? ද සාකච්ඡා වෙනවා කියලා කියනවනේ දෙපැත්තම. මෙහෙමනේ චාම්පා. දැන් ඔබයි මමයි මෙතුමියයි බලන ආකාරයට නෙවෙයි ජනාධිපතිතුමා හෝ එහෙම නැත්නම් අගමැතිතුමා හෝ එහෙම නැත්නම් තවත් කෙනෙක් විසින් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ ජනාධිපතිතුමා. අපි දෙන්නේ ඔබ මේ ඔබ ෆ්‍රන්ට් එකේ ඉන්න කෙනෙක් නේ. හරියට ෆ්‍රන්ට් එකේ අපි දෙන්න නිකන් ජනමාධ්‍ය සම්බන්ධ. එහෙම නෙමෙයි. නේ නේ එක එක කෙනා එක එක කෝණයෙන්ගෙන් බැලෙනවා. මේ සාකච්ඡා වලට ඔබේ මැදිහත්වීමක් නැද්ද? ඒ කියන්නේ කොහෙවත් ඔය කියන්නේ දැන් කියන සාකච්ඡා වල නේ කියන එකේ කොහෙවත් ක්‍රියාකාරී සහභාගීත්වයක් මගේ නැහැ. යම් විදිහකින් ඇහුවොත් මෙහෙම හොඳයිද කියලා ඒකට අදහසක් දක්වන්න පුළුවන්. ඒ ඇර මේ ඔය සභාගාණ්ඩු හැදීම සඳහා වෙන සාකච්ඡාවක් හෝ යම් සම්මුතීන් පිළිබඳව කරන කතාබහවලදී මගේ ක්‍රියාකාරී දායකත්වයක් කියන්නේ මම ක්‍රියාකාරී ලෙස සහභාගී වෙලා නැහැ. මොකද හේතුව අපි පසුගිය විශ්වාස භංග යෝජනාවේදී ඒක මේ ව්‍යවස්ථාවෙත් තියෙනවානේ ආණ්ඩුවට විරුද්ධව අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංග. මොකද මේ ව්‍යවස්ථාවේ තියෙනවා කොහොමද මේ පවතින ආණ්ඩුවක් වෙනස් කර හැක්කේ කියලා. ප්‍රධාන එක්කෝ තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරාජය කිරීම. දැන් එකක් එකක් වෙන්නේ නැහැ නේ අපේ රටේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉස්සර තුච රාජාසන කතාව. දැන් ඒක අවුට්. ඒක එන්නේ නැහැ. එහෙමනම් ඊළඟ තියෙන ප්‍රතිපාදන දෙක තමයි විසර්ජන පනත් කෙටුම්පත පරාජය කිරීම. කියන්නේ ආයවැය පරාජය කිරීම. හෝ ආණ්ඩුවට අගමැති සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවකින් පරාජය කිරීම. ඒතර විශ්වාස භංග යෝජනාවකින් පරාජය කිරීමේ කාර්යයට අපි උරදුන්නා. නමුත් අපි දැක්කා ඒක අවසාන වශයෙන් කෙලවර වෙච්ච ආකාරය. අපි ගත්ත තීන්දුව එහෙමම හිටිය අපි ඒක වෙනස්ුන්නේ නැහැ. ඔබතුමා කියන හැට අන්නේ අපි ගත්තේ ප්‍රතිපත්ති තීන්දුව. මොකද අපි තනතුරු අත්හැරලා ආවා. අපි අනිත් පැත්තෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අපේ තීන්දුවත් එක්ක අපි ආවා. අපි දේශපාලනය කරනවද නැද්ද මේ මේ කියන කාරණේ ඒක අනාගතයට බාර කළා. එහෙම තමයි අපි ආවේ. එතකොට දැන් එහෙම ඉන්න බැරි පිරිස් එහෙම නැවතුණා. එහෙම නැවතුණා. දැන් එතකොට දැන් ඔය ඔබ කිව් කාරණේට මම ආවේ එතෙන්ට ඒකයි. එතකොට දැන් ජනාධිපතිවරයා බලන්න පුළුවන්. දැන් එතුමා ජනාධිපති වෙන්න ඡන්දපදනම හැදුවේ එක්සත් ජාතික පෙරමුණ. ඊළඟට තව තව පක්ෂ වලින් යම් යම් ප්‍රතිශතයන් එකතු වෙන්නේ නැති. හැබැයි ඔබේ අනුමාන විග්‍රහයන් තියෙන්නේ නිකන්. අනුමානයන් තරන්න වෙනවනේ. නෙවෙයි දැන් ඍජු ප්‍රශ්නේ තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඊට පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර රහසිගතව හෝ ප්‍රසිද්ධියේ සාකච්ඡාවක් වෙලා තියෙනවද ඔබ දන්නේ? රහසිගත වුණාද කියන එක මම දන්නේ නැහැ. ප්‍රසිද්ධ වුණාද කියන එක මම දන්නේ නැහැ. මම අදත් දැක්ක හැබැයි එතුමන්ලා දෙදෙනාම මේ 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 අද මහනුවර මේ අර අස්කිරි පාර්ශ්වයේ මේ මංගල ස්වාමීන් නායක ස්වාමීන් වහන්සේට ගේ උත්සවයේදී ඒ දෙදෙනාම එක ළඟ ඉඳගෙන කතා කර කර හිටියා. හරි දැන් ඒ අය හැබැයි මේව කියනකොට එතකොට කාගෙන්ද ඉකහන්නේ? දැන් අනිත් පැත්තෙන් ඡාප දැන් ඔවුන් බැසිල් රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් මේ අය එලිපිටම කියන අපි කතා බහ වෙනවා. අපි කතා වෙලා තියෙනවා. එහෙම ඒ කාරණා කියනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හොඳයි ජනාධිපතිතුමා මේ කතාබහ ඇතුලේ ජනාධිපතිතුමාට අවශ්‍යයි කියමු මේ කියන එකමුතුව ගොඩනගා ගන්න. ඒකට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. දැන් එතුමාට එහෙම ඒ කියන්නේ ඒක එහෙම වෙනවා නම් හොඳයි කියන තැන ඔබතුමා ඉන්නේ. ඒක හොඳයි නම් ඒකට අර 114ක් එකතු කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒක ඕක ඔය ප්‍රශ්නය සාමාන්‍යයෙන් මේ ප්‍රසිද්ධියේ කවුරුත් පිළිතුරු දෙන එකක් නෑ. මම නෙවෙයි මෙතෙන්ට කවුරු ගෙනාවත් ඔය 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 හොඳයි කියන පිරිසේ කිසිම කෙනෙක් ඔකට ඍජු පිළිතුරක් දෙන එකක් නැහැ. මොකද හේතුව මම උදාහරණ කීපයක් කියන්නම්කෝ. දැන් 2015 ජනවාරි 9 වෙනකොට පාර්ලිමේන්තු විච සංයුතිය මම කිව්වනේ. එතකොට 46 දෙනා
එකේ හිටපු එක්කෙනා මේ ව්‍යවස්ථාවේ 42 වගන්තිය 490 ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට පත් කළා. ව්‍යවස්ථාවේ තින්නේ ජනාධිපතිවරයා අදහස් කරනවා නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අහවල් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු උපරිම විශ්වාසය දිනා ගන්න පුළුවන් කියලා විශ්වාසය දිනා ගන්න පුළුවන් කියලා යාව අගමැතිට පත් කරන්න පුළුවන්. ඒ වගන්තිය හැමම තිනවා. ඒක වෙනස් වෙලා නැහැ. 19 සංශෝධනයෙන් පස්සෙත් ඒක වෙනස් වෙලා නැහැ. දැන් එතකොට කෙනෙකුට තර්කයක් මතු කරන්න පුළුවන් 46 අගමැති පත් කළා නම් ඒ ආණ්ඩුව මාස 8ක් ගියා නම් හරි එතකොට ඇයි එහෙමනම් 95කින් මේ අගමැතිවරේ පත් කරන්න බැරි කියන තර ඒ වගේ දෙගුණයක් බැරි කියන තර්කයක් දාන්නත් පුළුවන්. හැබැයි මේක වෙන්නේ එහෙම නෙමෙයි. බලයත් එක්කනේ තියෙන්නේ. දැන් දේශපාලනය කියන්නේ මොකද්ද? ඇයි දේශපාලනය කරන්නේ? දේශපාලනය කියන්නේ බලය සඳහා. දේශපාලන විද්‍යාවේ මූලික දෙයක් මේක. දේශපාලනය අවසාන වශයෙන් බලය. ඒක මේ දැන් නෙමෙයි. ඉතිහාසෙ ඉඳලාම එහෙම තමයි වෙලා තියෙන්නේ. සීවස් ගන්නවක් තිස්සේ. දැන් එතකොට දැන් තියෙන ප්‍රශ්නේ බලය විතරක් නෙමෙයි. දැන් තියෙන ප්‍රශ්නේ මේ රට පිළිබඳව තිබෙනා ප්‍රශ්නේ. දැන් අපි අරගමු ඉඳන් හිටන්. දැන් ප්‍රභාකරන් ජීවත් වුණා නම් මේ වගේ කාලෙක 2009 මේ මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් නොවුණා නම් මේ විදිහේ ප්‍රතිපත්ති ගැටින් වෙවි ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ඉන්න මේ වගේ සංයුතියක් තියෙන ආණ්ඩුවක කොහොම තත්ත්වයක් තියෙවිද? ඔබ නැවත ප්‍රතිපත්ති ගැටුම් කිව්වම බරපතල ප්‍රශ්න ඇති වෙනවා ඊළඟ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ කිසිදු තැනක කිසිම ආකාරයක ප්‍රතිපත්ති ගැටුමක් නැත. ඔබට පෙන්වන්න පුළුවන් උදාහරණ වශයෙන්. ඒ ප්‍රායක වශයෙන් මේ ආණ්ඩුව යන දිසා බලන්නේ කියන්නේ. නමුත් අපි දන්නවා අපිට එතන සීමාවක ඉන්න බැරි නිසා අපි ආවේ. දැන් ඔබතුමා කිව්ව අරින් ප්‍රශ්නෙට. ඔබතුමාන්ලට ඒ සීමාවේ ඔබතුමාන්ලට ඒක ඇතුළේ ඉන්න බැරි නිසා ඔබතුමාන්ලා එළියට ආවට ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය ඒක එහෙම තමයි අපිට පේන්නේ විදියට. එතකොට පේන දේ අනුවනේ තීරණය කරන්න වෙන්නේ. දැන් අපිට රටේ පොදු ජනයාට දැනෙන විදියට රට අරාජික බව දැනෙනවනේ. රට අරාජික බව දැනෙනවා නම් ඒ අරාජික බවෙන් එළියට යන්න වැඩිම වගකීම තියෙන ජනාධිපතිතුමාට. මොකද හේතුව රටේ පහුගිය ජනාධිපතිවරණයේ ඡන්දවලින් 50%ට වැඩි ප්‍රමාණයක් ගත්ත හේතුමා. මොකද ඊට පස්සේ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණයෙන් කිසුම් දේශපාලන පක්ෂයට 50ක් හම්බුනේ නැහැ. දැන් එක්සත් ජාතික පෙරමුණට පමුණේ 46යි. ඔබතුමා කතා කරන විදිහට නිකන් හිතෙන්නේ ජනාධිපතිතුමාට එකින් එලීට යන ඌමනාවක් නැහැ වගේ. ඌමනාවක් තියනවද නැද්ද කියන එක මට කියන්න බෑ. ඒක එතුමා විසින් තීන්දුව කර යුතුයි. හොඳයි. දැන් එතුමාට ඕන වුණත් සමහර තීන්දු తీරන ගන්න බෑ වගේ කතාවක් තමයි කුමාර වෙල්ගම මහත්මයා පසුගිය දවසකදී සඳහන් කළේ. මම කැමතියි ඒ අදහසට පොඩ්ඩක් යොමු වෙලා ඔබතුමාගේ පිළිතුරු ලබා ගන්න. ගමන ඒගොල්ලන් ගිහලා තියෙනවා යෝජනාවක් බාරකාර ආණ්ඩුවක් හදන්න. අපි ඔක්කොම ශ්‍රී ලංකා කාර්යය. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රාජ්‍යයේ. නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයර කැමති නැහැ. අතොර දැන් මේ දෙකෝ එක්ක අවුල බාරකාර ආණ්ඩුවක් හදන්නේ මහින්ද මහත්තයා වගේ මැති කරන්නයි සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරන්න. මම නම් කැමති නැහැ. මම නැවතත් රැවටෙන්න කැමති නැහැ. ඒක තමයි මම කිව්වේ බාරකාර ආණ්ඩුවක් හදනවා නම් ඒ ආණ්ඩුව පිහිටවන්න මම ඡන්දේ පාවිච්චි කරනවා. 3-2 අවශ්‍ය නම් ඒ 3-2ටත් මම ඡන්දේ පාවිච්චි කරනවා. හැබැයි බාරකාර ආණ්ඩුවේ ඇමති කමක් ගන්නෙත් නැහැ. ඒ ආණ්ඩුවේ මම ඉඳගන්නෙත් නැහැ. මම ඉඳගන්නේ විපක්ෂේ. මම විශේෂයෙන්ම විරුද්ධයි මේ බාරකාර ආණ්ඩුව මහින්ද මහත්තයා යනවට. දැන් මේ බාරකාර ආණ්ඩුව හදන්න අපි 113ක් පාර්ලිමේන්තුවේ පෙන්වන්න ඕන. එතන මේ 113 අපිට තියෙනවා. මන් දන්න තරමින් නම් සිරිසේන මහත්තයා ගාව ඉන්න 23 දෙනාගෙන් 20ක්ම මේ බාරකාර ආණ්ඩුවට කැමති නැහැ. 3 මේ බාරකාර ආණ්ඩුවට ඉන්නේ. ඊට වැඩිය මම හිතන්නේ ඒගොල්ලන් වෙනත් තැන්වලට යන්න කැමැත්තක් දක්වනවායි කියලා මට ආරංචිය තියෙනවා. දැන් ඕක නම් තත්ත්වේ. ඔන්න කෙලින් මිනිස්සු නේ හරිය. දැන් මම ඒකට උත්තරයක් දෙන්න. දැන් මේ තුමාගේ අදහසනේ තුමා කිව්වේ ඒකත් එක්ක මම ගැටීමකට එන්නේ. දැන් බාරකාර ආණ්ඩුවක් කියන කාරණේම වැරදි. මොකද බාරකාර ආණ්ඩුවක් ඔය කියන ආකාරයට කොහෙත්ම පාර්ලිමේන්තුවේ පිහිටවන්න බෑ. දැන්ට තින්නේ සම්මුති ආණ්ඩුවක් 19 ව්‍යවස්ථා සංශෝධනයේ 90. හරි. මොකද 19 ව්‍යවස්ථා සංශෝධනය ඉතා පැහැදිලිව කියලා තිනවා 46 වගන්තියේ 90 මේක සංශෝධනය ගෙනාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී දුර සංඛ්‍යාවක් තියෙන පක්ෂයක් ඊළඟ පක්ෂය හෝ ඊට අඩුවෙන් තියෙන එකක් එක්ක එකතු වෙලා සම්මුති ආණ්ඩුවක් හදන්න පුළුවන්. එතකොට තමයි ඇමති මණ්ඩලයේ 30න් එහාට යන්න පුළුවන්. නියෝජ්‍ය රාජ්‍ය ඇමති සංඛ්‍යාව 40න් එහාට යන්න පුළුවන් වෙන්නේ. එතකොට බාරගාර ආණ්ඩුවක් කියලා කියන්නේ පාර්ලිමේන්තුව විසුර හැරෙන අවස්ථාවකදී විසුර හැරීමත් මැතිවරණය පැවැත්වලා හිටන් අලුතෙන් ආණ්ඩුවක් පිහිටුමත් තියෙන කාල සීමාව තුළ මාස 2-3ක් ගත වෙනවා. ඒ කාල සීමාවට දෙන ආණ්ඩුවක් තමයි බාරගාර ආණ්ඩුවක්. ඒ නිසා එතුම සඳහන් කරපු මන් දන්නේ කොයි අර්ථයෙන් කිව්වද කියලා මේ ව්‍යවස්ථානුකූලව බාරගාර ආණ්ඩුවක් හදන්න බෑ.
ඒක පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවාම විතරයි. එහෙම වෙනවනම් 2020 පෙබරවාරි 20න් පස්සේ, ඒ කියන්නේ අවුරුදු 4 ගිය තැනදී ජනාධිපතිවරයෙකුට පුළුවන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. එසේත් නොමැතිනම් නියමිත කාලයේදී ලබන 2020 සැප්තැම්බර් මාසේ තමයි මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරින්. ඔය දෙකෙන් එකක් නැතුව බාරකාර ආණ්ඩුවක් ඉන්නේ නැහැ. එහෙමනම් මොන ආණ්ඩුවක් ගැනද මේ කතා කරන්නේ? මේ කාරණා කරන්නේ බාරකාර ආණ්ඩුවක් නෙවෙයි. ඔබ තුමිය කියපු කතාවේ ඒකට ආසන්න පිළිතුරු දෙනවා සභාගම. ඒ කියන්නේ ඇත්ත කතාව මෙච්චරයිනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න මන්ත්‍රී කණ්ඩායමත් ආණ්ඩුවත් එක්ක ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරලා තින්නේ පාර්ලිමේන්තුවේ නැහැනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ තින්නේ, මේ පාර්ලිමේන්තුවේ පක්ෂ 6යි. ඒෙන් එකක් සන්ධානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. ඒතොර ඒකේ ඉන්න ඉතුරු ටිකත් එකතු වුණාම මෙතන 95ක් වෙනවා. ඒතොර ඒ 95ට තව එකතු වෙන්න පුළුවන්. මොකද දැන් එතෙන්ට මම එන්නම් උත්තර වේ 113 14 කතාව කියනවනේ. දැන් එක්සත් ජාතික පෙරමුණේ 106ක් හිටියට මේ 106න් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ඉන්නේ 82ක්. 24ක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ නොවන. මුස්ලිම් කොංග්‍රසයේ 7ක් ඉන්නවා. රිචඩ් මන්ත්‍රීතුමාගේ ඉන්නවා 5ක් 12යි. දිගම්බර මන්ත්‍රීතුමාගේ සහ ඒ කණ්ඩායමේ ඉන්නවා මනෝගරේෂ් මන්ත්‍රීතුමාගේ තව 5ක්. ඊට ඒ එකකට තමයි ජාතික හෙළුරුමේ 3ක් ඉන්නවා. මේ විදිහට ගත්තාම 24ක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ නොවන මන්ත්‍රීවරු. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 95 තුලත් හරියටම 82ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආපු අය ඉන්න. මොකද මමනේ සන්ධානයේ ලේකම්වරියට නාම යෝජනා ඇතුවේ. හරි. ඒක නිසා මම දන්නවා ඒ පිරිස ඉන්නේ. දැන් එතකොට මේ තියෙන සංයුතිය තුල තමයි පාර්ලිමේන්තුවේ තව TN එකේ 16ක් තියෙනවා. අපි කාමතක කරන්න හොඳ නැහැ. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ 6ක් ඉන්නවා. එතකොට මේ තියෙන සංයුතිය තුල තමයි හැදෙන්නේ. එතකොට ওই 113 කතාව ඉන්නේ එක්ක විසර්ජන පනත. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්න යෑමේදී එතෙන්දී බහුතරය ඕනේ වෙනවා. බහුතරය ඉන්නේ 113ම නෙමෙයි. 3 දෙක ඕනේ වෙන්නේ විශේෂ අවස්ථාවකදීනේ. එසේ නැත්නම් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා එදිනෙදා පනත් සංශෝධනය කරන්න සම්මත කරගන්න එහෙම යනවා නම් එවැනි අවස්ථාවලදී බහුතරයක් ඕනේ. එතකොට ඒ බහුතරය කියලා කියන්නේ අර විශේෂ ඡන්දය ගන්න අවස්ථාවේ තමයි කියන්නේ නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාවද ඇතුළුව 3 දෙකක් කියලා. එතකොට 150ක් ගන්න ඕනේ. හැබැයි බහුතරයක් කියලා අදහස් වෙන්නේ පාර්ලිමේන්තුවේ යම් කිසි දවසක හිටියේ 100 නම් ඒ 100 න් 51 තමයි බහුතරය. එතකොට සාමාන්‍ය බහුතරය කියලා කියන්නේ විසර්ජන පනතක් සම්මත කරගෙන ගැනීම නම් ඔක්කොම පාර්ලිමේන්තුව ආවයි කියලා උපකල්පනය කළොත් 113යි. ඉතින් මේක තමයි මේ ව්‍යවස්ථාවේ තියෙන ආකාරයට වෙන්නේ. දැන් එතකොට මට හැබැයි කුමාර වෙල්ගම්මට කුමාර එතුමාගේ ඉතුරු කොටතර මම එකක් පිළිතුරු දුන්නේ එකක් බාරකාර ආණ්ඩුවක් නැහැ. එක හැදෙනවා හැදෙන්නේ මේ කණ්ඩායම් දෙකක් එකතුලා ওই 95ට වුණනම් තව කතරේ ආණ්ඩු විනෝහේ වෙනස් කරන්න ඕනේ කියන හැටත් නැන්න ওই 95ට තව අතනින් 7ක් එකතු වුණොත් හරි 5ක් එකතු වුණොත් තව 3ක් එකතු වුණොත් තවත් පිරිසක් આવත් ඒතන එතන හැදෙන්න පුළුවන්. මොකද අනිත් එක මතක තියාගන්න ඕනේ ඔය ශ්‍රේෂ්ඨාදී කුරු කරන්නේ දුන්න නඩු තීන්දුවක් තියෙනවා මීට පෙලින් කලින් පාලන කාලය තුලදී විපක්ෂී ඉන්න മന്ത്രിවරේ ආණ්ඩු පක්ෂයේ ඇමති දුරයක් හෝ නියෝජ්‍ය මන්ත්‍රියක් හෝ රාජ්‍ය මන්ත්‍රියක් තරගෙන ආවනම් ඔහුට පක්ෂින් ඉවත් කළා മന്ത്രി දුරේ අහුසි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පහුගිය කාල සීමාව තුළ විපක්ෂින් ආණ්ඩු පක්ෂය නමුත් ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට ගියේ නැහැ. හරි. දැන් එතකොට එතුමා කිව්වේ දැන් අතන 23 දෙනාගෙනුත් 20ක් ෂුවර් නැහැ කියලා. ඒ 20 එජාපැත්ත කිනවා කියලා තමයි ඔහු කියන්නේ. ඒ එතුමා කරන උපකල්පනයක්. හරි. නමුත් දැන් මෙහෙම ගමුකෝ. දැන් අපි හිතමු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට අවශ්‍යයි මේ 23 දෙනාවත් මේකට එකතු කරගන්න. අපි හිතමුකෝ. අවශ්‍යතාවය ඇති වෙනවා. ඔබතුමා හිතනවනේ නැහැයි කියලා. හැබැයි කවුරු හරි හිතනවා නැහැයි කියලා. නමුත් අපි අහන්නේ වෙන්නේ කොහොමද? වෙන හැටි මං කියන්නේ. දැන් එතන හරි මම පෙන්නන්නේ මේ ව්‍යවස්ථාන කුලෝ තියෙන තත්ත්වේ නීති අනුකූලව. දැන් ඒ 23 එන්නේ නැහැයි කියන. හොඳයි. පක්ෂ තීන්දුවක් ගන්නවා. ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. හරි. ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. පක්ෂ තීන්දුවක් ගන්නවා. එතන ආණ්ඩුවෙන් එළියට එනවා. එළියට ආවහම පස්සේ අමාත්‍ය මණ්ඩලය විසුරා හැරෙනවා. විසුරා හැරුණා සමානයි. මොකද සම්මුතිය ඉවත් වෙනකොට 30ට තියන්න බෑ. මේ 30ට වැඩියෙන් තියන්න බෑ. 30 වෙන්න ඕනේ. 30 වෙන්න ඕන නම් 3 එක විසුරා හැරලා තමයි නැවත අමාත්‍ය මණ්ඩලයක් සහ අගමැතිවරේ පත් කරන්න ඕනේ. මේකේ 42 3 4 5 කියන වගන්තිත් එක්ක. දැන් එතකොට අගමැතිවරයා ධූරය දරන්නේ අමාත්‍ය මණ්ඩලයේ තිබෙන තාක්කල් පමණයි. අමාත්‍ය මණ්ඩලය විසුරා හැරුණොත් අගමැතිවරයා ධූරේ නැති වෙනවා. එතුමාට ඉල්ලාස් වෙලා අයින් වෙන්න පුළුවන්. විශ්වාස මංජනුවෙන් අයින් කරන්න පුළුවන්. එසේ නැත්නම් මේක දිනුව අන්‍ය ආකාරයේ. ඒ අන්‍ය කාර්යය කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්ව නිර්වචනය කරાવી. එතකොට මේ මම අදහස් කරන විදිය. බොහෝ නීති විශාරදීත් කිව්ව ආකාරයට සමහරු ඊට පටහැනි මතයක් තියෙන්න පුළුවන්. නමුත් කියපුව ආකාරයට. මෙහෙම වෙන්න පුළුවන්. දැන් එවැනි අවස්ථාවකදී
ආණ්ඩුවෙන් එලියට ආවන් පස්සේ මේ 23 දෙනා ආණ්ඩුවත් එක්ක ඉන්නනම් ආණ්ඩු බලයේ තියෙන්න ඕනේ. ආණ්ඩුවේ දුරයක් දරන්න ඕනේ. දැන් මේ දුරවල පත්වීම දෙන්නේ කවුද? මේ විධායක බලයේ තියෙන ජනාධිපතිවරයා තමයි. අවශ්‍ය වුණොත් අගමැති විමසා. ඒක තමයි 43 වගන්ති කියන්නේ. අමාත්‍යතුරුන් පත් කිරීම 43 එකේ දෙකෙන් කරන්නේ. ඒතර රාජ්‍ය අමාත්‍යතුරු පත් කරන්නේ 44 3ෙන්. එතකොට 44 43 එක දෙක ව්‍යවස්ථාවේ කියන්නේ මම ඒක කියවන්න යන්නේ නැහැ වෙලා යන නිසා ඒකෙන් කියන්නේ දහටන් අවශ්‍ය වුහොත් අගමැති විමසා අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරන්න පුළුවන්. විශේෂ දෙන්නත් පුළුවන්. දැන් මෙවැනි අවස්ථාවකදී පක්ෂය එළියට ඇවිල්ලා මේ 23 දෙනාට කිව්වොත් නෑ මං දෙන්නේ නැහැ පත් වෙන්න. නිකමන්ත්‍රීවරයෙක් හිටින් ඉන්නත් බෑ. විපක්ෂය ඉඳගෙන. දුරයක් ගත නැත්නම් මුද පක්ෂේ විනය ක්‍රියාමාර්ගයක් කරන් පක්ෂෙන් ඉවත් කළොත් ඊට කලින් එජාපේ සමාජිකත්ව ගන්න බෑ. අපිටවත් ගන්න බෑනේ වෙන එක ගිහිල්ලා. මොකද හේතුව මේ පාර්ලිමේන්තුවට පත් වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්. ඒතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඇවිල්ලා. ඒතර මේ ව්‍යවස්ථාවේ තිනවා පක්ෂෙන් ඉවත් කළා නම් පක්ෂෙන් ඉවත් කළාම සන්ධානයේ තිබෙන්නා වූ ඒ മന്ത്രി දුරෙන් ඔගේ දුරේ අහිමි වෙනවා. එතකොට ඉතින් උසාවි ගිහිල්ලා හිටන් දින 30ක් අතලොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එතන සටන් කරන්න වෙනවා. මේ පහුගිය කාලේ දුන්නන තීන්දු තිනව මීට පෙර ඒ දුන්න තීන්දු අනුව මම අර කිව්ව තත්ත්වේ තමයි තින්නේ. ඒ නිසා ඕන්නම් පුළුවන් ඕන්න කරන්න අවශ්‍ය නම් මේ අයින් වෙනවා. ඒතර මේ 23 එළියට එන්න ඕනේ. එළියට නාවොත් පත්වීම දෙන්නේ දුන්න නිකමන්ත්‍රීවරයෙක් හට ඉන්න බෑ. ඒතර മന്ത്രി දුරේ අහෝසි කරමේ අවධානමකට එනවා. මේ ක්‍රීඩාවක් වගේ එකක් නිකන්. නෑ මම කිව්වේ මේ ව්‍යවස්ථානුකූලව කරනෝ නම් කරන්න පුළුවන් මේ තියෙන. හොඳයි අපි ඒකේ විරාමයක් ලබා ගමු විරාමෙන් අනතුරු ඇති තව දුරටත්. ඔබලිත් එක්වනේ 300ට සජීව සංවාදයේ සමගින් දැන් මේ කතා කර කර හිටපු කාරණාවත් එක්ක මම කැමති ඒක තවත් ඉස්සරහට අරන් යන්න. අමරවීර මහත්මයාත් පසුගිය දවසකදී මේ කාරණාව සම්බන්ධයෙන්ම යම් අදහසක් පළ කරා. මොකද මේ සභාග ආණ්ඩු මේ වගේ ආණ්ඩු හදන එක සම්බන්ධව කතා කරලා වැඩක් නැහැ. ඡන්දයකින් පමණයි ඉදිරියේදී මේ දේවල් කරන්න පුළුවන් කියලා. දැන් ඒකත් ඒ කාරණාවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩු ඉන්න කණ්ඩායම මොන විදිහටද මේ කටයුත්ත ඇතුලේ හැසිරෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ඉදිරිපත් වෙනවා මම ඒකට යොමු වෙලා කැමති ඒ සම්බන්ධනොත් ඔබතුමාගේ උත්තරය දැනගන්න. දැන් කතා වෙනවා බාරකාර ආණ්ඩුද සභාග ආණ්ඩුද ඒකාබද්ධ ආණ්ඩුද මොනවද කියලා. මම කියන්න කැමති ආණ්ඩු හදන්න මැතිවරණවලට යන්නයි. ආණ්ඩු පෙල්ලන්න හම්බ වෙන්නේ නැහැ මැතිවරණ වලින් මෙයා. ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් ජනාධිපතිතුමාට ජනවරමක් දීලා තියෙනවා. 2020 අගෝස්තු මාසෙ වෙනකන් අපිට පාර්ලිමේන්තුවේ බලය දීලා තියෙනවා. ඒක පෙල්ලන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ. අපි කැමති ආණ්ඩුව එකතු වීම ප්‍රශ්නයක් නැහැ. ඒක සභාගද ඒකීයද ඕන එකක් මොන වචනයක් දාගත්තත් කමක් නැහැ. ඔක්කොම ඇවිල්ලා ආණ්ඩු කරන එක තමයි හොඳ. රටක් ඉස්සරහට යන්න නම් කවුරුත් එකතු වෙලා වැඩ කිරීම හොඳයි. හැබැයි ආණ්ඩු පෙල්ලන්න හිතන් ඉන්නව නම් ඒක වෙන්නේ නැtei කියන එකත් මට කියන්න සිද්ධ වෙනවා. එක වෙන්නේ නැත්තම් ඔය ඉස්සෙල්ලා මොකක් ගැනද මේ කතාව වෙන්නේ දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් කියලා කියන්නේ අත වශයෙන්ම හරියට ගතුන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 95ක් 95 දෙනෙක්ගේ කටයුතු සම්බන්ධයෙන් ඉන්න ලේකම්වරයා දැන් ඒක කොටස් විදිහට වෙන් වෙලා තියෙන්න පුළුවන් ඒත් එකඟතාවය තුලින්නේ ජනාධිපතිතුමාගේ එකඟතාවය තුලින් තමයි මුලින්ම කණ්ඩායමක් ආණ්ඩුවට එකතු නොවී හිටියේ දිනසී ආණ්ඩු හිටියෙත් නෑ අපි හිටියෙත් නෑ ඊට පස්සේ මැතිවරණයෙන් පස්සේ පක්ෂයේ තීන්දුව ගත්ත වුණාට ඒත් කොටසක් එකතුනේ නෑ ඊට පස්සේ විශ්වාස සංගමයෙන් තාපිර සක්කව ඊට කලින් තව එක්කෙනා දෙන්න වගේ ආවා දැන් 23ක් ඉන්න දැන් මේ පිරිස 23 ගන්නකොට ওই 23 දෙන්නෙක් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන ජාතික නිදහස් පෙරමුණේ සහ මහජන එක්සත් පෙරමුණේ ඉඳලා සංධානයේ මන්ත්‍රීවරු විශ්වාස සංගමයට පෙරාතුව එකතු වෙලා ඒකාබද්ධ ඉඳලා එකතු වෙලා දැන් තනතුරු දරාගෙන එතන ඉන්නවා. ඒක ඒ ඇයට පෞද්ගලිකව දේශපාලනය ගන්න තුච්ච තීන්දුව. ඒ ගැන අපි යමක් කියන්නේ නැහැ. දැන් එතකොට දැන් එතුමා කිව්ව පටන් ඒ කතාවේ කියන්නේ සභාග ආණ්ඩුද බාරකාර ආණ්ඩුද ඒකී ආණ්ඩුද කියලා. ඒකී ආණ්ඩු නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ඒකීය. ඒ කියන්නේ රාජ්‍ය ස්වභාවය ගැන කතා කරනකොට ඒකීය ෆෙඩරල් අර්ධ සංධියේ මියාදි වශයෙන් වර්ගීකරණයක් වෙන දැන් මුලින්ම කියන්න ඕනේ
මේ ලේකම්වරේ කතා කරනකොට ඒ කතා 95ක ලේකම්වරේකට කතා කරනකොට හරියට මේවේ තේරුම දැනගෙන කතා කරන්න ඕනේ. පළවෙනි කාරණේ මම කියන්නේ. ඒත් මම මුලිනුත් පැහැදිලි කරලා දුන්න අර වෙල්ගම මන්ත්‍රීතුමායකට බාරකාර ආණ්ඩු කියන කතාව මෙතන මතු වෙන්නේම නැහැ. ඒක මේ ව්‍යවස්ථානුකූලව බැහැයි කියන එක මම පෙන්නලා දුන්නා. ඉතින් ඒකී ආණ්ඩු කියලා නැහැ. ඒකී රාජ්‍යයන් තියෙනවා. හැබැයි ඒකී ආණ්ඩු නැහැ. මොකද රාජ්‍යයයි ආණ්ඩුවයි අතර වෙනසක් තියෙනවා. ඒක ගවර්න්මන්ට් කියන එකයි ස්ටේට් කියන එකයි. ඉතින් ඉස්සෙල්ලා ඒවැය තේරුම අපි හරියට දැනගෙන තමයි අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. ඔතන හරි ප්‍රසිද්ධ කරන මොකද නැත්නම් ඔය මාධ්‍ය වගේම වාර්තා කරන දැන් මේ දැන් මේ 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 කියපු කතාව ගත්තාම මම එතෙන් ඉස්සෙල්ලාම ගත්තේ මොකද්ද හැබැයි ඔහුගේ අවඥාවක් තිබුණා අවඥාවෙන් බැහැ ඒකටම තමයි මම පිළිතුරු දෙන්නේ අවඥාව තියෙන්නේ නොදන්නාකම නිසා ඒකනේ පැහැදිලි වෙන්නේ ඊළඟට එක තැනකද කියනවා එකතු වෙන එක හොඳයි දැන් කවුද එකතු වෙන්නේ ශ්‍රී ලංකා දහස් පක්ෂින් නිතර 23 දෙනයි එක බඳින්න පිරිසයිනේ ඒතර එකතු වෙන්න තියෙන බාධකේ මොකද්ද මේ 23 දෙනා මේ කලින් 39 දැන් 23 ආණ්ඩුවත් එක්ක හිටගෙන සිටීම. ඒතකොට එහෙකින් එළියට ඇවිල්ලා නෙමෙයි එන්නේ. එහෙමනම් මෙතනින් පෙන්නුම් කරන්නේ එළියට එන්න බැහැයි කියන කාරණේ. නමුත් පහුගිය දැන් පහුගිය සතියේ හතරවෙනිදා තිබ්බා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව. ඒ විධායක සභාවේදී මේ අතවුල්ල ජාතික කොංග්‍රසයේ මේවර පළාත් පාර්ලිමේන්තුවේ එතුමා තනියම එතුමාගේ ලාංඡනයෙන් අක්කරේපත් වූ මහනගර සභාවේ ප්‍රාදේශීය සභාවේ දෙකම තවත් ප්‍රාදේශීය ගණනාවක් එතුමාගේ මන්ත්‍රීවරුපත් වුණා. එතකොට එතුමා තමයි මම හිතන්නේ ওই එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන දැන් තියෙන එකේ සුළු ජාතීන්ගේ මේ පක්ෂ නියෝජනය කරන එක නායකයෙක් එතුමා හිටපු ඇමතිවරේ. එතකොට එතුමාම තමයි යෝජනා කළේ දීර්ඝ කතාවක් කළා හිටන්. ඒක කවුරු දන්නවා මම මේ රහසක් කියනෝ නෙවෙයි ඒක තමයි ඇත්ත කතාව. එතුමා තමයි පැහැදිලි කළා කිව්වේ නෑ මේ ආණ්ඩුවෙන් එළියට එන්න ඕනේ කියලා සඳහන්. ඔබ තමයි ස්ථිර කරේ. මම ඒක ස්ථිර කළා. ඒක ලක්ෂ්මණ්‍ය අපිට කන්නුත් යෝජනා කළා. නමුත් කවුරුත් එකට විරුද්ධ වුණේ නැහැ. ඒ නිසා කරපු දෙය කමිටුවක් පත් කළා. ඒ කමිටුව මගින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තියෙන ප්‍රමාදය ගැනත් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවත් කමිටුව සති දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක වතාවක් රැස් වුණා. ඊට පස්සේ රැස් වෙලා හිටන් අපි ඒ කමිටුවේ නිර්දේශයන් ටික ඉදිරි කාලය තුළදී ලබා දෙන්න තමයි කටයුතු කරගෙන යන්නේ. ඉතින් එවැනි අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් උචිත වෙන්නේ නැහැ. එතකොට දැන් මේ මේ වගේ දැන් ඔබතුමා කියන විදිහට එකඟතාවයන් කමිටු රැස් වෙලා යම් කිසි තීන්දුව තීරණවලට ඇවිල්ලා කතා බහ කරමින් ඉන්න අවස්ථාවකදීම ඔබතුමා කියන විදිහටම 95 දෙනෙක්ට වග කියන ලේකම්වරයා මේ විදිහේ ප්‍රකාශ ඉදිරිපත් කරන එක හරහා ම තේරෙනව නේද මෙතන මේ එකමුතුභාවයක් සම්මුතියක් නැහැ කියන්නේ ඔය ප්‍රකාශයේ ඔය තප්පරගාමි තුල කියපු කරුණවල එකිනෙකට පරස්පර දේවල් කීයක් තියෙනවද ඊළඟට නොගැලපීම් කීයක් තියෙනවද දැන් මම පෙන්නුව බාරකාර ආණ්ඩුවක් කියලා එකක් නැහැ ඒක එතන ඉවරයි හරි ඊට පස්සේ මම පෙන්නුවා මේ එකතු වීම එකතු වෙන්න ඕනේ කියන්නේ එකතු වෙන්නේ කවුද එකතු වෙන්නේ මේ 23 අනිත් පැත්තේ ඉන්න පිරිසත් එක්කනේ එතකොටනේ 95 ඉන්නේ එකතු වෙන්න ඕනේ කියන එක පිළිගන්නවා හැබැයි අවසාන වශයෙන් ඉවර කරනවා ආණ්ඩුව පෙරලන්න ඕනේ නැහැ ආණ්ඩුව පෙරලන්න බැහැයි කියලා හිතන එතකොට දැන් මේ තුනම එකකට එකක් ගැලපෙන්නේ නැහැනේ දැන් මෙහෙම හවුවොත් දැන් දීලක මොකක් කරන්න මතක නැහැ මහින්ද අමරවීර ප්‍රසිද්ධීමත් කිව්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කිව්ව ඔහුගේ විශේෂ නියෝජිතයෙක් තමයි මහින්ද අමරවීර කියන්නේ ඔබට මතකනම් එක්තරම් මොහොතක ජනමාධ්‍ය වල මේක ගියා ඔහු ළඟ ඇවිල්ලා ඉඳගෙන තමයි ප්‍රකාශ කෙරුවේ දැන් යෝජනා කරුවොත් ඔබට මේ හැසිරීම තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පණිවිඩය කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔබ ඇතුළු කණ්ඩායමකට මෙහෙම කමිටුපත් කරලා ඒව කරගන්න ඇරලා සාකච්ඡා කරන්න ඇරලා මේ පැත්තෙන් මහින්ද අමරවීරව දානවා හය පාරක් ගහලා දාන්නේ කියලා. එහෙම වෙන්න බැරිද? එතුමා එකවර පණිවිඩ කීපයක්ම දෙනවා. අපි දැකලා තියෙනවා කතාවල විග්‍රහ කරනකොට එහෙම දෙනවා. හැබැයි තව එකක් මට අමතකුණා කියන්නේ ඩිල්ක. දැන් ඒ කතාවේ තව එකක් තිබුණා මේ ජනවරමක් කියලා. ඒතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනවරම ලැබුණේ විධායකයෙක්. ඒතුමාට ජනවරම ලැබෙනකොට පාර්ලිමේන්තු ජනවරම මට පුංචි බාධා කිරීමක් කරන්න තියෙන වෙලාව බලලෙමු පොඩි වෙලාවකට. හරි ජනවරම ගැන ඔබ. ඔව්. දැන් එහෙම ගත්තොත් දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දුන්න ජනවරම ඔව් අපි පිළිගන්නවා. එතුමා ජයග්‍රහණය කළා. 50% වැඩි ජන සංඛ්‍යාවක් අරගෙන ජනාධිපතිතුමා 468,000 වැඩි ජන තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වඩා. ඒ ප්‍රතිශතින් 100% ගණක් වැඩි. දැන් එතකොට ඒ ජනවරම විධායකයට. හැබැයි ඊට කලින් දීලා තිබිච්ච ජනවරම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඒ ආණ්ඩුව ගියා නම් 2016 අප්‍රේල් වෙනකන් ඒ ආණ්ඩුව යන්න ඕනේ. 2016 අප්‍රේල් වෙනකන්. ඒතර ඒ තිවිච්ච ආණ්ඩුවට අර 21 අපින් කණ්ඩායමක් ඒ පැත්තට ගිහිල්ලත් 146ක් තිබ්බා. 146ක් තිබ්බා. ඒතර 146ක් තියෙනකොට තමයි 46 ඉන්න
කණ්ඩායම නියෝජනයකන එක්සත් ජාතික පක්ෂේ නායකව රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැති හැටියට පත් කළේ. එතකොට එතෙන්ට දිච්ච ජනවරම් මොකද්ද? අගමැතිවර හැට්ට එතුමා පත් කරන්න එතන තිබුණ ජනවරම් මොකද්ද? රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිවර වෙන්න මාස 8ක් මේ රටේ. ඒක ඒකට තියෙන මහ බැංකුව මංකොල්ල කෑවේ. ඒ සිද්ධ ඒ සිළුමේ සිද්ධුනේ දා. ඒතොර ඒකට එතකොට එතන ජනවරම් මොකද්ද? ඔබ ඇයි ওই කතාව එදා පාර්ලිමේන්තුවේ දැවි නැත්තේ? අනිවාර්යයෙන්ම කියලා තියෙනවා හැන්සාඩ් එක අරන් බලන්න. මම ඊට පැහැදිලිව කිව්වා. අග්‍රාමාත්‍යවරයා පත් කරන මොහොතේ ඔබ කිව්වද ඔය කතාව? අර එදා පත් කරන වෙලාවේ කියන්න බෑ. පළවෙනි මට මතක හැට්ට පාර්ලිමේන්තුව රැස් වුණේ අගෝස්තු මාසේ 17 මැතිවරණය පාර්ලිමේන්තුව සමා වෙන්න. ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපති මැතිවරණය 9 වෙනිදා දිවුරුම් දුන්නේ. ඊට පස්සේ ආසන්න දිනයක ජනවාරි මාසේ අරන් බැලුවොත් හැන්සාඩ් එකේ මං කියලා තිනෝ කරුණු දෙකක් මං කිව්වා. එකක් හිටපු අග්‍රමිෂකාර මොහන් පීරිස් මැතිතුමාව ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල නැහැ. ඒ වගේම හිටපු අග්‍රමිෂකාර තුමිය නැවත පත් කිරීමත් නිත්‍යානුකූල නැහැ. මොකද පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් ගිහිල්ලා තමයි මේ තීන්දුව ගත්තේ. ඊළඟට නිත්‍යානුකූල නැතිව පමණක් නෙවෙයි, ඒ පත් කරපු එතුමියව පැය 24කට විශ්‍රාම ගන්නවා. ඒ පත්කලේ වැරදි නැහැයි කියලානේ. වැරදි නැත්තම් ඉතුරු කාල සීමාවට දුරේ ඉන්න තිබුණානේ. ඒතර තර්කේ මතුවේ. ඒතර මම පැහැදිලිව හැන්සාඩ් එකේ කියලා තිනවා එකක් දිමුජරන් අගමැතිතුමා අගමැති දුරේ සිටිද්දී එතුමා ඉල්ලාස් නොවි එතුමා ඉවත් නොකර අගමැතිවරයා පත් කිරීම ව්‍යවස්ථාර පටහැනි. ඒකම තමයි අග්‍රමිෂකාර තුරේටත් තින්නේ. ওই කරුණු දෙකම මම කියලා තිනවා හැන්සාඩ් එක අරන් බලන්න මට දිනේ මතකයි. නමුත් ඔබ ඇහුවේ නෑනේ ජනවරමක් තියනවාද කියලා අග්‍රාමාත්‍යවරයා. ඒකත් ඇහුවා. ඒක හැන්සාඩ් එකේ තියෙනවා. ඔය නීත්‍යානුකූල තර්කේ හරි. හරිනේ ඉතින් ජනවරමත් එක්කනේ ඒක එන්නේ. ජනවරමක් තිබුණේ සංධානයේට පාර්ලිමේන්තුවේ. හරි. ඒක නොතිබෙන්නට 19 වෙනි සංශෝධනයේ සම්මත වෙන්නෙත් නෑනේ. ඔය 46 පුලන් 19 වෙනි සංශෝධනය කරන ඔය කොමිෂන් සභාව පිටවන්න. තොරතුරු දැන ගැනීම පනතත් එක්ක ඔක්කොම ඒකට ඇඳිලා නෙන්නේ මැතිවරණ කොමිසම. එතකොට අනිකුත් කොමිෂන් සභා සියල්ලම ඒ පත්තුනේ මේ 19 වෙනි සංශෝධනයත් එක්ක. හැබැයි 19 වෙනි සංශෝධනයේට දැන් අද අයිතිවාසිකම් කියන්නේ එදා 46 දෙනේ පාර්ලිමේන්තු හිටපු කණ්ඩායම පාර්ලිමේන්තුවේ. දැන් මෙතුමා කිව්ව කාරණේ ජනවරම ගැන කතා කරනවා නම් ජනාධිපතිවරයාට ජනවරමක් තියෙනවා 2020 ජනවාරි මාසේ 9 වෙනි දින දක්වා. අවුරුදු 5ක් සම්පූර්ණ එක අවුරුද්දක් අඩු වුණා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක. නමුත් පාර්ලිමේන්තුව හැටියට ගන්නවා නම් ඊළඟ අවුරුද්දේ 2016 අප්‍රේල් වෙනකන් යන තුච්ච පාර්ලිමේන්තුව අගෝස්තු මාසේ විසිරුවා. ඊට පෙර ආතුව මාස 8ක් ගියේ 46 දෙනෙක් නියෝජනය කරන අගමැතිවරයෙක් එක්ක. හොඳයි, දැන් අනිත් පැත්තෙන් එතකොට ජනවරම කොහෙද තිබුණේ? බැසිල් රාජපක්ෂ මහත්මයා අපි මේක මේ පිළිබඳව අද දරන බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගෙනුත් කරුණු ඉදිරිපත් කරා. බැසිල් රාජපක්ෂ මහත්මයා සහ ජනාධිපතිවරයා අතර සිද්ධ වෙච්ච හමුවක් සහ ඒකෙදී කොන්දේසි ඉදිරිපත් කිරීමක් එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවද ඔබතුමාගේ? ඒ පිළිබඳව මගේ දැනීමක් නැහැ. මගේ දැනීමක් තියෙන කරුණු මම කියනවා, නීත්‍යානුකූල කරුණු ටික මට කියනවා. නමුත් එහෙම හමුවීමක් වෙලා සාකච්ඡා වුණා නම් ඒ සාකච්ඡා වීමේ වරදකුත් නැහැ. කොන්දේසි පිළිබඳව ඔබතුමාගේ දැනුම භාවයක්? හොඳයි. අගමිනිසුරුවරයා පත් කිරීම, පොලිස් ප්‍රතිවරයා ඉවත් කිරීම, ඒව ගැන ඔබ දන්නේ නැද්ද? ඔහු කිව්වා කියලා. නෑ, ඒක දැන් අග්‍රමිනිෂ්කාරවරයෙක් නම් කළා, ඒ සඳහා එක නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ ජනාධිපතිවරයාට නම් කළා යවන්න පුළුවන් 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ව්‍යවස්ථාදායක සභාව. නෑ, බැසිල් රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කෙරුවාද ඊවා වනසුන්දර විනිසුරුවරියව පත් කරන්න කියලා? එහෙම නෑ, මම නම් හිතන්නේ එතුමා එහෙම යෝජනාවක් කරයි කියලා. පොලිස් ප්‍රතිවරයාට ඉවත් වෙන්න කියලා එහෙම එකඟතාවක් ඇති කරගත්තාද? ඒකත් මම හිතන්නේ නෑ. නමුත් බැලු බැල්මට අක්‍රමේශකාර දුරේ පත් වීම ගැන මම යමක් කියන්නේ නෑ. ඒක ජනාධිපතිවරයෙකුට තිබෙන්නා වූ අයිතියක්. ඉතිහාසයේ ජුඩිෂරි එකෙන්වත්, ඒ කියන්නේ අධිකරණ පද්ධති තුළ හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පිට නෙවිල් සමරකොන් මැතිතුමා, ජය ආජාදුන මැතිතුමා මේ අග්‍රමිෂකාර දුරේට පත් කළා. ඉතින් එවැනි අවස්ථා ඉතිහාසෙන් ළම තිනවා. ඉතින් මම ඒ ගැන යමක් කියන්නේ, ඒක ඒ දුරේට තිබෙන්නා වූ නෛතික අයිතියක්. 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ව්‍යවස්ථාදායක සභාව විසින් ඒක අනුමත කරේවිම සිදු වෙනවා. ඒ ක්‍රියාදාමයෙන් සිදු වෙලා තිනවා. දැන් මම මෛත්‍රී බැසිල් සාකච්ඡාවක් ගැන දන්නේ නැහැ. එහෙම නෑ, මගේ මන් දන්න දේ දන්නොයි කියනවා, දන්නේ නැති දේ දන්නේ නැහැ කියනවා. හොඳයි, දැන් අනිත් පැත්තෙන් ඔය පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් එක්ක ජනතාව, සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය විදිහට හිතන ජනතාව අහන ප්‍රශ්නයක් තමයි, ජනාධිපතිවරයාට පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න බැරිද?
එතුමන්ට හැකියාවක් නැද එතුමන්ට අයිතියක් නැද්ද නීත්‍යානුකූලව බලයක් නැද්ද පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කටයුතු කරන්න. 19 සංශෝධනය ගේන්න කලින් එහෙම බලයක් තිබ්බා. හැබැයි 19 සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා විගණකාධිපතිවරයා නීතිපතිවරයා ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් මැතිවරණ කොමසාරිස් මියාදි වශයෙන් ඒ තනතුරු සංඛ්‍යාවක් තියෙනවා උපලේඛනවල. ඒ තනතුරු වලට නම් කළා යවන්න පුළුවන් ව්‍යවස්ථාදායක ස්වභාවයට දුරේ හිස් වෙනකොට. ඒතර ව්‍යවස්ථාදායක ස්වභාව තමයි තීන්දුව ගන්නෙ ඒ නිර්දේශාංශ එක නමක් කියවුවොත් එක නමයි තියෙන්නේ. ඒතර ඒ නම අනුමත කළා යවන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත සලකා බලන්නයි කියලා කියන්න පුළුවන්. අපි තුමු නම් දෙකක් කියවුවයි කියලා. නම් දෙකක් කියවුවොත් යම් දුරයක් සඳහා පොලිස්පති දුරේම කියමුකෝ. නම් තුනක් දුකට යවුවනේ. එතකොට එයින් එක නමක් ව්‍යවස්ථාදායක ස්වභාවයේ බහුතරයෙන් තීන්දුව කරනවා මේ එක නමක්. ඒ නම ජනාධිපතිවරයාට එව්වහම ජනාධිපතිවරයාට කල හැකි වන්නේ ඔහු ඒකට එකඟ වෙන්නේ නැත්නම් නැවත සලකා බලන්නයි කියලා ව්‍යවස්ථාදායක ස්වභාවට යවනවා. ඒ යව්ව එහෙන් පස්සේ නැවත ව්‍යවස්ථාදායක ස්වභාව කියලා එවනෝ නැහැ මේ නමයි අපි යවන්නේ කියලා ජනාධිපතිතුමා එතනින් පත්වීම කළත් නොකළත් දින 14කින් පස්සේ පත් වුණා ලෙස සලකනවා. එහෙම තමයි 19 සංශෝධනයේ තියෙන්නේ. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට ව්‍යවස්ථාදායක ස්වභාවයෙන් අනුමත කළාන් පස්සේ ජනාධිපතිවරයාට කල හැකි දෙයක් නැත. ඉවත් කරන්නට නොහැක. ඒතර මේක අසරණ තත්වයක්. ඉගෙන අපි කතා කරන්න ඕනේ අද. ඒක තමයි කියන්නේ දැන් මේ දවස්වල මේ සාමාන්‍ය ජනක මම පැහැදිලිවම හැවෙර සාමාන්‍ය මිනිසුන්ට තියෙන ඉතාමත්ම සාමාන්‍ය ප්‍රශ්නයක් මෙහෙම දෙයක් කරන්නට 19 සංශෝධනයට කලින් පුළුවන්. හැබැයි 19 සංශෝධන ඔබත් 19ට අත ඉස්සුවා. ඔව් 19ට මම ඒක තමයි ප්‍රශ්නේ. ඔව් 19ට මම විතර නෙවෙයි 19 හොඳ ලක්ෂණ ගණනාවක් තිබ්බා. හැබැයි ඉතාම කඩිමුඩියේ ඒ කියන්නේ රෑ 11 මාර දක්වා කියලා නම් සංශෝධන 100 ගණක් එක්ක මේක යනකොට යම් යම් වැරදි වුණා දෝෂ නෑ නෑ ඒ කියන්නේ මේ සංශෝධන වලදී යම් යම් දෝෂයන් එක්ක ආවා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවත් එක්ක ඒක කරන්න ඕනේ. මොකද ඒක නීතිපති දෙපාර්තමේන්තුව ඉඳගෙන ඒක එකින් එක බලනවා කමිටු අවස්ථාවේදී බබා. කමිටු අවස්ථාව ගියම එතන පැය 3කට වඩා එදා. එච්චර වෙලාවක් ගිය පනතක් මම හිටපු 2000 මෙහම් පාර්ලිමේන්තුවක සිද්ධුුනේ නෑ. එතකොට ඒ එවැනි අවස්ථාවලදී යම් පදගත වෙනස් වීම් දැන් උදාහරණයක් වශයෙන් පාර්ලිමේන්තුව විසුරුව හැරීම සඳහා අවුරුදු 4 මාරක් යන්න බෑ. ජනාධිපතිවරයෙකුට බලය ලැබෙන්නේ 4 මාරෙන් පිට විසුරන්න බෑ. 4 මාරෙන් පිට විසුරුව හැරෙනවා නම් පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ 3/2 මන්ත්‍රී බහුතර සංඛ්‍යාවකින් යෝජනාවක් සම්මත කරන්න ඕන විසුරුව හැරීම. එහෙම නැත්තම් බෑ. එතකොට මේ සීමාවන් ටික එතෙන්ට ආවා. හොඳයි අපි කෙටි විරාමයක් අපි කෙටි විරාමයක් ලබා ගමු විරාමයක් නේද. එතකොට තේරෙන්නේ හැමෝටම. ඔබලිත ක්විසිටින තුන් සර් සජීව සංවාදයේ සමගින් ඔබතුමා පැහැදිලි කරා 19 වෙනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ බලය කොයි විදිහටද තියෙන්නේ කියන කාරණේ. දැන් මෙතනදී තවත් ප්‍රශ්නයක් කැබිනට් එක වෙනස් කරන්න. ජනාධිපතිවරයාට තියෙන බලය කොයි වගේද 19 වෙනි සංශෝධනයේ? 19 වෙනි සංශෝධනයෙන් පස්සේ වුණත් අනුක්‍රම ව්‍යවස්ථාවේ 43(1)(2) යටතේ අමාත්‍යවරයන් පත් කිරීම කවර 43(3) කියනවා. කවර අවස්ථාවකදී වුවද විෂය හා කාර්ය වෙනස් කළ හැක. සංයුතියද වෙනස් කළ හැක. ඒක ජනාධිපතිවරණ කරන්න පුළුවන්. හොඳයි. දැන් ඩිල්කර පොලිස්පතිවරයාගේ කතාවට අදාළව මම ඔබෙන් කරුණු පැහැදිලි කිරීමක් ගන්න ඕනි. දැන් 2002 අංක 5 දරන නිලධාරී නිවත් කිරීම පිළිබඳ රිමූවල් ඔෆ් ඔෆිසර්ස් කියන ක්‍රමවේදය මේ අනුව නිශ්චිත ක්‍රමවේදයක් මෙතන පොලිස්පතිවරයා ඉවත් කිරීමට අදාළව තියෙනවා. ඔබ මොකද කියන්නේ? එහෙම අයින් කරනවා නම් දැන් ඕකත් එක්ක සම්බන්ධ වෙනවා 19 වෙනි සංශෝධනයත්. මොකද 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ 3/2 සම්මත වෙලා තින්නේ. ඔය පනත් සම්මත වෙලා තින්නේ විශේෂ බහුතරයකින් නෙවෙයි. එතකොට දැන් ඕකත් 19 කියන දෙක ගත්තොත් එහෙම ජන පොලිස්පතිවරයා ඉවත් කරන්න බෑ. ජනාධිපතිවරට පත් කරන්නත් බෑනේ. පත් කරන්න ඔහුට විරුද්ධව පරීක්ෂණ තියන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. ඔහුට විරුද්ධව පරීක්ෂණ කොමිසම පත් කරන්න පුළුවන්. පරීක්ෂණ කොමිසම පත් කළා. මේ පරීක්ෂණ කොමිසමේ ෆයින්ඩින්ග්ස් අනුව සොයා ගැනීම එක්ක ඔහුගේ තනතුරට නොගැලපෙන කටයුතු කළා තිබෙනවා කියන කාරණේ තියෙනවා නම් ඒ යටතේ පුළුවන් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් යෝජනාව සම්මත. ජනාධිපතිවරට එහෙම උත්සාහයක් නැහැනේ. දැන් බෑ කියලා වගේ අර කඩේ වහලා ඉන්න වගේ එකක් නේ තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ ඒකයි. මේ නැවත එන්නේ අර මුලට මේ නොගැලපීමක් එහෙම නැත්නම් මේ ප්‍රශ්නයක් තියෙනවා දාන්න විශ්. නේ නේ ඒක නේ මම කියන්නේ දැන් හිටන්. දැන් අපි දැන් මම ඔබතුමන්ලා වයින් කරමු. මම මේ ප්‍රශ්නේ දිහා බලන ආකාරයෙන් නෙවෙයි ජනාධිපතිවරයා මේ දිහා බලන්නේ. බලන්න වෙන්නේ.
ඉතින් ඒ නිසා තමයි ඒක තියෙන්නේ. හැබැයි එතුමා ප්‍රකාශ කරලා තිනවා, එතුමා ප්‍රකාශිත ප්‍රකාශ කරලා තිනවා මේ 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 මෙතුමාගේ පත්වීමේ පත්වීම නෙමෙයි පත්වීම ඉඳලා දැන් මේ ක්‍රියාකලාපයන් පිළිබඳව මේ මේ තිබෙන නොසතුට. දැන් එතනදි මම නැවතත් ඡාප කියපු කාරණාවම කියන්නම්. දැන් ඔබතුමා කියනවා මේ ඔබතුමා බලන විදිහට නෙමෙයි ජනාධිපතිවරයා මේක දිහා බලන්නේ කියලා. ඒ කියන්නේ ඔබ කියපු දේ දෙය කියන්නේ මේ ජනාධිපතිවරයාට එහෙම බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මෙතන රංගනයක් නැහැ. මෙච්චර බරපතල සිද්ධියක් කියලා පොලිස්පතිවරයා විහිළුවක් නෙවෙයි. දැන් ඝාතන සැලස්මක් නුඹ කතාවක් කතා වෙනවා. එතකොට ප්‍රේෂණපත් වලට අදාළ විශාල වංචාවක් ගැන කියවෙන මිලියන 12ක් මේ සියල්ල තියෙදි ජනාධිපතිවරයා අසතුට ප්‍රකාශ කරා. ඇද්ද ඔබ හිතන්නේ? හැබැයි අද දවස වෙනකොට මාධ්‍ය මගින් වාර්තා වෙලා තිනවා පොලිස්පතිවරයා ප්‍රකාශ කළා තිනවා කිසිවෙකුටත් මාව අවශ්‍ය නැත්තම් ඒ වගේ අදහසක් ඇවිල්ලා තිබුණේ මාධ්‍ය තුලින්. මේ මම මේ සම්බන්ධයෙන් මේ ඉවත් වෙනවත් සූදානම් කියන අදහසක් ඉදිරිපත් වෙලා තිබුණා. මම හිතන්නේ ඒකට ඊළඟ දින කිපතුල වෙයි කියලා. අරාජික රාජ්‍ය පාලනයක් නේ. මේ මේ නීතිමය තත්ත්වයන් ඩිල්ක තියෙනවා. දැන් මේ අවශ්‍ය නම් කටයුතු කර හැකි ක්‍රමවේදයන් තියෙනවා. ජනාධිපතිවරයාට මේකට විනාඩි 5 යන්නේ. ඒ කියන්නේ මම කියන්නේ දැන් එහෙම ඒව නෑ කියලා. මම කියන්නේ රංගනයක් නෙවෙයි. කොමිෂමක් පත් කරන්න පුළුවන්. කොමිෂම පත් කළා ඒකේන ෆයින්ඩින්ග්ස් එක ඊළඟ ක්‍රියාදාමයක් ගන්න ඕනේ. මේ ශනිකව කරන්න පුළුවන්. ගන්න ඕන නම් ගන්න පුළුවන්. ඒක තමයි පිළිතුර. ඡාප ගන්නව නම් කරන්න පුළුවන්. දැන් අනිත් පැත්තෙන් ආණ්ඩුවේ ආර්ථික අර්බුදය පිළිබඳව කතා වෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන මේ ප්‍රතිපත්ති පිළිබඳව. එතනදිත් ගැටලු ඇති වෙනවා ඔබ ඔබ අපි දිගින් දිගටම අහපු ප්‍රශ්නත් එක්ක. දැන් බැලූ බැල්මටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති දරන නායකයෙක් තමයි ජනාධිපතිවරයා විදිහට ඉන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති කියන්නේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් අම අදහසක් දල අදහසක් තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියන කාරණය පිළිබඳව ජනතාවට දල අදහසක් තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මේ රටේ තියෙන සම්පත් ආරක්ෂා කරගන්න ඕනේ, මේවා පෞද්ගලීකරණයේ පැත්තට දෙන්න හොඳ නැහැ, මේ වගේ අදහස් දරන නායකයෙක් ජනාධිපතිවරයාව සිටියේදී අනිත් පැත්ත තින් ක්‍රියාවට නැංවෙන සියලු දේවල් සිද්ධ වෙන්නේ අනිත් පැත්තට. ඒ දේවල් වලට විවේචනය කරමින් ඒවට දොස් නගමින් මේක අග්‍රාමාත්‍යවරයා මේ තීරණය ගත්තා මේක වැරදි එහෙම කියනව ඇරෙන්න එතනදිත් අපි දකින්නේ නැහැ ජනාධිපතිවරයා මේකට ඍජු ලෙස මැදිහත් වීමක් සිද්ධ කරනවා. එතකොටත් නැවතත් අර ඉන්නේ එකඟතාවයක්ද ඡාප කියපු කාරණයට තමයි එන්නේ. එතකොට එහෙමනම් ඇයි ජනාධිපතිවරයා මේව නවත්තන්න කටයුතු කරන්නේ නැත්තේ? ඇයි ඍජු තීරණයක් තීන්දුව තීරණයක් ගන්න එතුමා ඉදිරිපත් වෙන්නේ නැත්තේ? එතුමා මේ දේවල් වෙන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්නවද? ඔව්. දැන් අත්ත වශයෙන්ම ඔබතුමිය නියෝජනය කරන්නේ මේ රටේ බහුතර ජනතාවක් දරන මතය. ඉතින් මම බය වුණා පක්ෂක නමක් කියන්නේ නැහැ නේද? බහුතර ජනතාවක් දරන මතය. මේ ඒ අදහස අපිටත් තියෙනවා. ඒ දැස අපිටත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ නිසා වෙන්න ඕනේ. දැන් ඔබතුමිය මෙතෙක් කළා අහපු යම් යම් ප්‍රශ්න වලින් යම් සාකච්ඡා පැවැත්ුණාද, මෙහෙම එකතු වීමක් විය හැකිද, ඒ පිළිබඳව කතා බහක් තියෙනව නේද? ඊළඟට සමහර කොටස් ඒ පිළිබඳව බලාපොරොත්තුවකින් දැන් විශ්වාසභංග යෝජනාවේදී බලාපොරොත්තුවෙන් හිටිය මේ ආණ්ඩුව යම් වෙනසක් වෙයි කියලා. ඉතින් ඒක වුණේ නැහැ. ඒතකොට බලාපොරොත්තු කඩාම වැටෙනවා. ඊට පස්සේ ආපහු සැරයක් බලාපොරොත්තු ඇති වෙගෙන ඇවිල්ලා හිටන් ඊට පස්සේ දැන් යම් ආකාරයක ඒ පිළිබඳව මේ මේ හිස්තැනක් නිකන් අර අපේක්ෂා භංගත්වයක් වෙන විදිහකට ආපහුව ජනතාව පත් වෙලා තිනව සමහර කොටස්. දැන් එතකොට මේ ඔක්කොටම පිළිතුරු තමයි ඔය ඔබ කිව්ව කාරණේදී ඒකට ඍජුව තීන්දුවක් ගත්තනම් ඒ තීන්දුවෙන් අර ජනතා අපේක්ෂාවන් වලට තැනක් එනවා. නැවත ප්‍රතිපද දෙකක් ගැන ඔබ කියන නිසාම බරපතල කාරණයකට ඔබ අවධානය යොමු කරනවා. දැන් රට පැහැදිලිව ඔබට දත් එක පෙන්වන්න පුළුවන් ආර්ථිකයේ මෙහෙවන්නේ. අපි ආර්ථිකය ගැන කතා කරේ, ආර්ථිකය මෙහෙවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. එතකොට බලන්න පුළුවන් වාර්තා සියල්ල තිබෙනවා මේ මොහොතේත් වොෂින්ටන් නිසා කොළඹ අතර කණ්ඩායමකට එකතුලා ලංකා මොනිටර් කරනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. එතකොට ඔබ ඔය මේ මහින්ද චින්තනය ගැන කතා කරුවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනම එකක් තියෙනවා, එක්සත් ජාතික පක්ෂ වෙනම එකක් තියෙනවා කිව්වාට මට ඔබට පෙන්වන්න පුළුවන් මේ මුල ඉඳලා මේ කියන්නේ දවස අජිත් එදා තිබුණා. ඉදත් අදත් මම ඔබට කියන්න හදන්නේ ඒ දවස මහින්ද චින්තනයට අදාළව අජිත් නිවාඩ් කබ්‍රාල් ඒ දවස රංජිත් සියබලා පිටිවා ගියා. එතකොට සරත් අමුණුගම වගේ විවිධ නම් ඔවුන් එකතු වෙලා මේ අද කරන වැඩපිළිවෙලම එදා දවසෙත් IMF එකේ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය අරගෙන මේ සියල්ල තියෙනවා එදත් මේ විදිහටම එකඟතා රාජ්‍ය විවසයන් විකුණන්නේ නැහැ. මට මේ දත් එක පෙන්වන්න බලන්න ඔබට. නෑ, එදයි අදයි අතර වෙනසක් තියෙනවා. ඒ ආණ්ඩුවේ කිසිම අවස්ථාවක රාජ්‍ය විවසයන් වික්කේ නැහැ.
ඒවාට එකඟතා ඇති කරගෙන තියෙන ඒ කිව්ව ආකාරයට එසේ කිව්ව වුණාට කිසිම ආකාරයකින් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකරණය කළේ නැහැ. කොටින්ම ශ්‍රී ලංකන් එක දැන් පාඩු ලැබුවත් ශ්‍රී ලංකන් එක පවා ඊට පෙර කරපු පෞද්ගලිකරණය ඒක නැවැත්තුවා නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් ඔය හම්බන්තොටේ වරාය හැදුවේ පෞද්ගලිකරණය කරන්න නෙමෙයි. මොකද ඒකට ව්‍යාපාරික සැලැස්මක් තිබ්බා. දැන් ශ්‍රී ලංකන් එයාලයින් එක දැන් ඊයේ මට මතක හිට මාධ්‍ය වලින් මම දැක්කේ විශේෂ බර අමාත්‍යවරයා කියනවා මම තව සුමානකින් දෙකින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගෙනවා මේක පෞද්ගලිකරණය කරන්නයි කියලා. දැන්ට ඩොලර් දැන්ට රුපියල් බිලියන මෙච්චරක් පාඩුවේ කියලා. ඉතින් එහෙමනම් එතුම ඒකම පිළිතුරු දෙන්න ඕනේ. මංගාව තියෙනවා කැබිනට් පත්‍රිකා සහ සියල්ල සහ ඒ වගේම ජාතික පුවත්පත් වලින් අවස්ථා ගණනාවකදී ඉදිරිපත් කරපු කරුණු මේ ශ්‍රී ලංකන් එයාලයින් එකටත් ව්‍යාපාරික සැලැස්මක් තිබුණා 2013 ඉඳලා. ඒක ක්‍රියාත්මක වෙන 2016 මේ පිටට ට්‍රේන් හතරක් ලීස් එකට ගන්න තව හතරක් අලුතෙන් ගන්න මේක කාරණයක් ගැන කියන්නේ. එතකොට ඒ ආණ්ඩුවට එහෙම සැලැස්මක් තිබ්බා. හැබැයි මේගොල්ලෝ ඒක ටර්මිනේට් කළා. ටර්මිනේට් කළාන් පස්සේ කිසිදු වාසියක් නැතුව ටර්මිනේෂන් ෆී එක විතර ඩොලර් මිලියන 98ක් ගෙව්වා. දැන් ඊළඟ එකට ගෙවන්න තියෙන ගා ඊට වඩා වැඩි. ඉතින් මේවා ඔක්කොම එකතු වෙලානේ ඔය කියන අලාභයට එන්නේ. ඒ කියන්නේ කලමනාකරණ නොහැකියාව කියන කාරණය ඔප්පු කළා අවසානයි. හැම කාරණයකදීම හම්බන්තොට වරාය ගත්තත් මත්තල ගුවන්තොටුපළ ගත්තත් ශ්‍රී ලංකන් එක ගත්තත් වෙනත් ඕනෑම ආයතනයක් ගත්තනම් මේ කාරණේ අද පැහැදිලිව ඔප්පු වෙලා හමාරයි. ඉතින් ඒක නිසා ඔය ඔබතුමා කිව්ව ඔය මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට ඒ කාලේ ආණ්ඩුව යටත් වුණේ නැහැ. එහෙම ඒ කාලේ මේ ඉන්න කියන්නේ යුද්ධය අවසන් වෙන අවස්ථාව වෙනකොට අපේ රටේ සංචිත තිබුණේ සති 6කට ප්‍රමාණවත් ඩොලර් බිලියන 1.2යි තිබ්බේ. හැබැයි 2009 අප්‍රේල් වෙනකොට ඩොලර් බිලියන 1.2ක් තිබිච්ච සංචිතය ඒ ආණ්ඩුවේ ගෙනාවා 2014 අවසාන භාගයේ වෙනකොට 15 මුල වෙනකොට ඩොලර් බිලියන 8.2 දක්වා අපිට උඩට ගෙන්න පුළුවන්කම ලැබුණා. ඒ විතරක් නෙමෙයි ඒක පුද්ගල ආදායම ඩොලර් 1200ක ඉඳලා 4000 දක්වා ගෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ සියල්ල සුන යුද්ධෙන් විනාශ වෙ ගිය රටක ප්‍රදේශවල යටිතල පහසුකම් මේ සියල්ල සපේන ගමන් තමයි ඒ සියල්ල උනේ. දැන් අහන උදාහටන් දැන් මේ ණය මෙච්චර ණය ගත්තා ඒ ණය ගෙවන්න තියෙනවා. ඔව් නිදහසෙන් පත් ගත්ත ණය ඊළඟ ආණ්ඩුව හැම එකක්ම ගෙවාගෙන ආවා. ඒ සඳහා අවශ්‍ය කළමනාකරණ සැලැස්ම තියෙන්න ඕනේ. එහෙම නැතුව අන්තිමට හිරුණහම් පස්සේ මේ එතන කියලා වැඩක් නැහැ. ඩොලර් බිලියන 3ක් ගෙවන්න තියෙනවා 4ක් ගෙවන්න තියෙනවා. ඒකට ඩොලර් අපි තියාගෙන ඉන්නවා. නෑ මේ වෙලාවේ අර 1.2 තිබිච්ච ගාන ඉහළට යන්න ඉස්ලාම මොකද කළේ 2009 පස්සේ මුලින්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සංචිතය ශක්තිමත් කරන්න මගේ මතක හිටිය ඩොලර් බිලියන 2.2 ආසන ගාන කොටස් වශයෙන් දුන්නා. ඒවා සංචිතේ තිබ්බා. ඒවා කොන්දේසි සහිතයි. නෑ කොන්දේසි සහිතයි කවට දැන් ඒකට මට එකින් එක පොඩ්ඩක් පෙන්වන්න පොනේ කොන්දේසි ඒ වුණාට ඒ කොන්දේසි මොනවා උතන ඔබතුමා සඳහන් කළාට ඒවා ක්‍රියාත්මක වුණේ නැහනේ. ඒවා ක්‍රියාත්මක වුණා ඒවා පියවරෙන් පියවර ඉදිරියටයිල මම ඔබට යෝජනා කරන්නේ ඩිලිගම සංකීර්ණයි ටිකක් සංකීර්ණ සාකච්ඡාවක්. මම කියන්නේ දීර්ඝ කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ලංකාවේ ආර්ථිකයේ මෙහෙවන උපදෙස් දෙමින් ඉන්නවා. ඒ ණයගුලට අපි අහුවෙලා ඉන්නවා. මගේ යෝජනාව මේ මොහොතේ රට අගාධයකට වැටලා තියෙනවා නම් එහි ප්‍රතිඵලයක් කි. ඒතර එහෙමනම් මේ දෙපාර්ශ්වේ නැවත ඒකබද්ධ විපක්ෂයේ අනිත් පැත්තේ මයිටිපල සිරිසෙන ජනාධිපතිවරු එකට එකතුලා අලුතින් ආණ්ඩුව හදන්න යන එක නේ අපි කතා කරන්නේ. ඒතර මේ තත්ත්වයන් තුළ තියෙන විසඳුම මොකක්ද? දැන් ජනාධිපතිවරයා මයිටිපල සිරිසෙන වරා විකුණන එකට එකඟයිනේ. නෑ. ඔව් විරුද්ධුන් නෑනේ. නෑ ඔහු විරුද්ධුන් නෙමෙයි. විකිණීම නෙමෙයි එතන උනේ ඉඳහටක්. එතන වරාය අවුරුදු 99කට දෙන කතාවක් නෙමෙයි න්යායෙන් ඉඳහටක්. එතන වරාය කළමනාකරණය කිරීමේදී කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ හවුල් ව්‍යාපාරික ස්වරූපයක් එතනට ගෙනාවේ. දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන 85%ක් චීනෙට යනවා. චීන සමාගම. ඔබ කියන්නේ ක්‍රමයේ හරි කියලාද කරන්නේ? නැද හදන ක්‍රමයට. නෑ. ඉතින් වෙලා තින්නේ ක්‍රමයේ හරි කියන එක මම කියන්නේ නෑ. නමුත් පහුගිය කාල සීමාව මේ ආණ්ඩුව නෙමෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි ආණ්ඩුව නෙල. ජයජාතන මැතිතුමාගේ නෙල. අවුරුදු 30ක් 40ක් 30ක් ආව ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් හැටතුමයි මේ සියල්ලම ඇවිල්ලා තින්නේ. ඒතර එතෙන්දී අපිට ශක්තියක් නැත්නම් අපි මතක තියාගන්න අපි අවුරුදු 30ක් යුද්ධයක් කළා. යුද්ධයේ වැඩිම වියදම ගිය අවසාන අවුරුදු 3ේදී. යුද්ධය පිළිබඳ කතා නෑ. මේ ආර්ථිකයේ මෙහෙම හරිද? ආර්ථිකය රාජ විවසන් මිකිනීම. නෑ නෑ. ඒ සියලු දේටම සිද්ධ වුණේ ඉඳා හිටන් කෘෂිකර්ම, සේවා, කර්මාන්ත කියන මේ අංශ තුනේම මේ යුද්ධයත් එක්ක කල්මනා කරගන්න බැරි තැනකට ආවනේ ඉඳන් හිටන්. ලෝක ආර්ථික අර්බුදයක් ආවා 2008-09. එතකොට ඇමරිකාවේ බැංකු පවා කඩන් වැටුණා. එතකොට ලෝක ආර්ථික අර්බුදය එනකොට ඇමරිකාවේ කඩා වැටීම තමයි මුළු ලෝකයටම බලපාන්නේ. දැනුත් ආණ්ඩුව ඒකමයි කියන්නේ. නෑ නෑ. දැන් ආණ්ඩුව කියන්නේ ඒක අනිත් පැත්තනේ.
දැන් ඇමරිකාවේ ආර්ථිකයේ ශක්තිමත් වෙනකොට අනිත් ඒවා කඩා වැටෙනවා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි එදා වුණේ ඒක නෙමෙයි. එදා වුණේ ඇමරිකාවේ ආර්ථිකයේ කඩා වැටලා බැංකු වහන තන්ත්‍රයට යනකොට හරි අර මොකද මේ 10%ක් ණයක් තීනණම් මුදල් ටික දැම්මා ගයක් ගත්තා මොගේජ් කරලා ගත්තා ඒ විදිහේ ගියා දිගටම අන්තිමට කඩා වැටෙන පටන් ගත්ත ගෙවන්න බැරුව. ඒතර ඒ කඩා වැටීමත් එක්ක තමයි ඒක වෙන්නේ. හැබැයි අද ඒක නෙමෙයි තියෙන්නේ. අද ඒක තියෙන්නේ ඇමරිකාවේ ආර්ථිකයේ ශක්තිමත් කරනකොට ඒකේ ප්‍රතිඵලයක් හැට වෙනත් වෙනත් රටවල බලපෑම වෙනවා කියන එක තමයි ආණ්ඩුව කියන්නේ. හැබැයි ඒක හැම රටම මෙහෙම වෙන්නේ නැහැ. මොකද ඒ රටවල් ඒක කළමනාකරණය කරගත්තා. ඒක නිසා මම කියන්න ගියේ මේ ශ්‍රී ලංකන න්‍යායාලයින් එකටත් වෙලා තින්නේ දැන් ওই කොමිෂන් සභාව යද්දිත් ඕකේ පුවත්පත් වලින් වාර්තා කළා. කැබිනට් අනුමැතියක් නැහැ මේ ටර්මිනේෂන් ෆී එක ගෙවන්න. ඩොලර් මිලියන 98. ඊට වඩා වැඩි ප්‍රමාණයක් එනවා මේ සම්පූර්ණයෙන්ම මිලදී ගන්න තිබිච්ච හතර අහුසි කිරීම. තාම මේක ආවෙත් නැහැ. ඒක නිසා ඒව විකුණන්න කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වොත් නේද ඇමරිකාන් ඩොලර් බිලියන 1.5ක් අරගෙන තියෙනවා. ගියාණ්ඩුවත් එහෙම ගත්ත කොන්දේසි සහිත මේ කොන්දේසිල පහදලිවම කරන්න ඕනේ දේවල්. ගියාණ්ඩුව ඒව ගත්තට ගියාණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණන්න ගියේ නෑ. දැන් හිල්ටන් එක ඔබතුමා සඳහන් කරන්නේ කොන්දේසි ඕන ඉදිරිපත් කරත් ඒ කොන්දේසි වලට ගියාණ්ඩුව යටත් උනේ නෑ. කොන්දේසි වලට ආව නමුත් ඒව ක්‍රියාත්මක කරේ නැහැ කියලා අපි ස්වභාවයක් ආර්ථික ප්‍රතිසංස්කරණ මේ විදිහටම කරලා තියෙනවා කියලා මම ඔබට කියන නමුත් මේ පුටු ඉදගෙන තර්ක කරන්න දැන් මේ වෙලාවේ අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙන විරාමෙන් අනතුරු ඇතයි. ඔබ ඇලිත් එක්වන්නේ 300ට සජීව සංවාදයේ සමගින් අපි කතා කරන්නට අවශ්‍යම තවත් මාතෘකාවක් තිබෙන මේ හානිපූර්ණ පනත සම්බන්ධයෙන් පසුගිය දිනවලදී මේ පිළිබඳව වැඩි වැඩියෙන් කතා බහට ලක් වුණා. සරත් වීරසේකර මහත්මයා මේ සම්බන්ධයෙන් දක්වපු අදහසකට යොමු වෙලා මම ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා පිළිබඳව කතා කරන්න. ඊයේ පෙරදා හානිපූර්ණ පනතක් අනුමත කළා මේ රජය වැඩි ඡන්දයකින්. හානිපූර්ණ පනත කියලා කියන්නේ වන්දි ගෙවීම. උතුරු නැගෙනහිර යුද්ධයේ අතුරුදන් වෙච්ච අය. එහෙමනම් මම අහනවා නවීන් දිසානායක ඇමතිතුමාගෙන් මම අහනවා තමා එදා මේ අතිවිශ්වයේ හානිපූර්ණ පනතට තමාගේ පියාණන් ඝාතනය කරපු ත්‍රස්තවාදියාට වන්දි ගෙවන්නද කියලා මං අහනවා. ඒ වගේම තමයි ජෙනරල් ෆොන්සාගෙන් මං අහනවා ඔබතුමා එදා මේකට අතිවිශ්වයේ තමාගේ ජීවිතය නසන්නට ආපු ත්‍රස්තවාදියාට අපේ බදු මිදලින් වන්දිගවන්නද කියලා සජිත් ප්‍රේමදාසගෙන් මම අහනවා එල්ටීටීගේ කුමන්ත්‍රයෙන් තමයි තමාගේ පියා මැරුවේ එහෙනම් අතීස්සුවේ ඒ එල්ටීටී කාර්යයන්ට වන්දිගවන්නද කියලා එහෙනම් මේක තමන් බලේ සිටීම සඳහා සහ තමාගේ ආත්මය පාවා දීමක්ද කියන එක මම අත් වශයෙන්ම උන්ගෙන් අහනවා. මේ කාරණාව කොයිතරම් දුරට සාධාරණද? මොකද කෙනෙක්ට අහන්න පුළුවන් 88-89 කාලේ වෙච්ච කාරණාවලට අදාළවත් එහෙමනම් හානිපූර්ණ වන්දි පිරිනැමීමක් සිද්ධ කළ යුතුයි කියලා. මේක ඇයි මේ වගේ තීරණයකට එන්නේ? ඔය දැන් මේ පනත මේ හානිපූර්ණය සඳහා වන කාර්යාලය කියලා තමයි මේ පනත මේ හෙඩින් එක තියෙන්නේ. ඊට පස්සේ ඒකේ ප්‍රියම්බල් එක එහෙම නැත්නම් පූර්විකාව ඊට පස්සේ කියන මම ඒක වෙලා යන හින්දා කියන්නේ නැහැ. මේකේ එතුමා කිව්ව කාරණයක් එක්ක මම එකඟ වෙමින් මම සඳහන් කරනවා හැන්සාඩ් එක බැලුවොත් එදා මම විවාදෙදි මට මිනිත්තු 8යි හම්බුනේ. ඒ මිනිත්තු 8 කතා කරන වෙලාවේ මුලාසනේ හිටියේ මයන්ත දිසානායක ගරු මන්ත්‍රීතුමා මුලාසනේ. මම එතකොට මම ඇහුවා එතුමාගේ පියාණන් ගාමිණීසානායක මැතිතුමා මැතිවරණ වෙලාවේ ජනාධිපති මැතිවරණලා තොටලංග බෝම්බේදී එල්ටීටී ත්‍රස්තවාදී බෝම්බේකින් අභා ප්‍රාප්ත වුණා. ඒ කියන කාරණේ මතක් කළා තමයි මම ඒ මගේ කතාව කළේ. දැන් මෙතෙන්දී මම ඒකට එකඟ වෙමින් මම කියන්නේ දැන් උතුරු නැගෙනහිර ලංකාවේ ඕන පළාතක මේ යුද්ධයේ මේ ත්‍රස්තවාදී ප්‍රතිඵලයක් හැටියට ජීවිතහානි වුණා. දැන් සැතුල් බැංකුවට බෝම්බ ගැහුවා, පුටුවේ මරදානේ, දෙහිවල ඔහොම වාතර පවා බෝම්බ පිපුරුණා. ඒ වෙන් හානියටපත් වෙච්ච අයත් ඉන්නවා. උතුරු නැගෙනහිර මේ ගැටුම් නිසා අහිංසක සිවිල් ජනතාව මේ පීඩාවට පත් වුණා. එතකොට ඒක සිංහල දමිළ මුස්ලිම් ભેදයෙන් තොරව එයාට හානිපූර්ණයක් කරනවා නම් වන්දියක් ලබා දෙනවා නම් ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ඔය පනත ගෙන වෙලාවේ අපි විරුද්ධව ඡන්දෙ දුන්නා. ඒක අපද විපක්ෂය ඇතුළු 43ක් විපක්ෂව ඡන්දෙ දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. TNA-ගේ මන්ත්‍රීවරු පිරිසකුයි ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ දැන්ට ආණ්ඩුවත් එක්ක ඉන්න මන්ත්‍රීවරු 8 දෙනෙකුයි එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ මන්ත්‍රීවරුන් එකතු වෙලා 59 දෙනෙක් පක්ෂව ඡන්දෙ දුන්නා. 43ක් විරුද්ධව හිටියා. දැන් එහෙම විරුද්ධ වෙන්න හේතුව තියෙනවා අර කිව කාරණයට යටත්. ඒ කියන්නේ හානියටපත් වෙච්ච සිවිල් ජනතාවට මේ වන්දි ගෙවීම හානිපූර්ණේ කිරීම පිළිබඳව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේකේ මම කරුණු දෙකක් පෙන්නලා දෙනවා. එතුමා කිව්ව කාරණේ ඉස්සෙල්ලා මම පෙන්නලා දෙන්නම්. මේකේ 27 වෙනි වගන්තිය තියෙනවා පීඩාවටපත් තැනැත්තන් යන්නේ.
පීඩාවට පත් තැනැත්තන් යන්නෙන් කියන එක අයන්නේ එක සඳහන් කරන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු සන්නද්ධ ගැටුම් අතරතුර එහි ප්‍රතිඵලයක් වශයෙන් හෝ ඊට සම්බන්ධ හෝ එහි පසුවිපාකයක් ලෙස හෝ කියලා මෙහෙම කියාගෙන එනවා. දැන් එතකොට උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු සන්නද්ධ ගැටුමක් වුණයි කියන්නේ එතුරු හත් එකද ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිත්‍යානුකූල හමුදාව රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බැඳී සිටිනවා. එතකොට ඒගොල්ලන්ට නිත්‍යානුකූල අයිතියක් තියෙනවා රාජ්‍යයට එරෙහිව රාජ්‍ය කොටසකට හෝ ජනතාවට එරෙහිව යම් කණ්ඩායමක් සටන් කරනවා නම් ඒ අයට ඒක පරාජය කරන්න ඕනම කටයුත්තකට මේ යුද තත්ත්වයකට යන්න. එතකොට අනිත් පිරිස හඳුන්වන්නේ මොකක් කියලාද? ත්‍රස්තවාදී කියලානේ. දැන් ඊළඟට එනවා ත්‍රස්තවාදී වැලැක්කේ මේ පනතත් අලුත් එකක් එනවා. මම ඒක කියන්නේ නැහැ දැන් වෙලා නැති නිසා. නමුත් දැන් මෙතෙන්දී බලන්න පැහැදිලිව උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු සන්නද්ධ ගැටුම්. දැන් මං ඇහුවා විදේශ කටයුතු ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ දැන් ඔබතුමා මේකේ සඳහන් කරන උතුරු නැගෙනහිර පළාත්වල. දැන් ඒක එතනින් මෙහා මේකේ ප්‍රතිඵලයකට බෝම්බ පූපුරුපේවා හානි වෙච්ච ඒවා ජීවිත හානි වෙච්ච ඒවා තුවාල වෙච්ච ඒවත් අද වෙනතුරුත් පීඩාවට පත් වෙලා තියෙන මේ අයට මේකෙන් සහනයක් ලැබෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ මං යොමු කළා. ඊළඟ කාරණේ තමයි එතකොට මෙතන සන්නද්ධ ගැටුම් කරලා තින්නේ එහෙමනම් ශ්‍රී ලංකා හමුදාවයි ත්‍රස්තවාදීනුයි නෙමෙයි. කවුරු හරි කොටින්ම මේ පනතර ත්‍රස්තවාදී කියන වචන දාන්නවත් මෙයාට පුළුවන් කමක් නැහැ. ඊළඟට දැන් මේකේ මම සඳහන් කරනවා ඉතාම පැහැදිලිව මේකෙන් පුළුවන් LTT සංවිධානය ඇයට. LTT සංවිධානයේ ඉඳලා සටන් කරලා හිටන් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට ඒක ඉඳලා තුවාල වෙච්ච හෝ අතුරුදන් වෙච්ච හෝ මියගිය අයට එයාගේ පවුල් වලට පුළුවන් වන්දිල්ලන්න. ඒක විතරක් නෙවෙයි එතන භයානකම වෙන මෙතනයි තියෙන්නේ. විසුිනි වගන්තිය කියනවා මේ පනතේ බලය පලන යම් නිලධාරියෙකුට තමතුරු බලතල ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිරෝධය පාන්නේ නම් බාධා කරන්නේ නම් ඊළඟට කාර්යාලයට අතුරු ලෙස බාධා කරන නම් අවහිර කරන්නේ නම් හිතාමතා අසත්‍ය තොරතුරු ලබා දෙන්නේ නම් රහසි තොරතුරු හෙළි කරන්නේ නම් මෙන්න මේ කියන කරුණු අවස්ථාව ආවොත් එහෙම මේ කාර්යාලයට පුළුවන් ඒකට විරුද්ධව අපහාස කළයි කියන චෝදනාව යටතේ වරදකරුවෙක් කරන්න. ඒ විතරක් නෙවෙයි ඒ අපහාස කිරීම අභියාචනාධිකරණයට අපහාස විරුද්ධ සිදු කරන ලද අපහාස කිරීමේ වරදක් වෙන සලකා අභියාචනාධිකරණය විසින් දඬුවම් පැමිණිය යුතුය. මොකද්ද මේ අවශ්‍යතාවය? ඒක තමයි මම අහන්නේ. ඒ කියන්නේ යම් කිසි ත්‍රස්තවාදීගේ මේකේ හේතුව නිසා ත්‍රස්තවාදීක් මේ කියන බෝම්බ පුපුරවාගෙන. ඒතර එයාගේ පවුල් වලට වන්දි ගෙවනවා නම් ඒ වන්දි ගෙවන එක කවුරු හරි මේ කාර්යාලයේ තීන්දුව කළාන් පස්සේ ඒක ප්‍රශ්න කළොත් ඒක විවේචනය කළොත් ඒකන පුද්ගලයාව පුළුවන් අභියාචනාධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සලකලා චෝදනා පත්‍රයක් ගොනු කළා. ඒ අපහාස කිරීම යටතේ ඔහුට දඬුවම් දෙන්න අභියාචනාධිකරණය මගින් මේ පනත සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් අවස්ථාවේදී අධිකරණයට ගියා සිසර ජයකොඩි මන්ත්‍රීතුමා. නමුත් අධිකරණයේ මැදිහත් වීම කොයි විදිහටද ඔබ දැක්කේ? අධිකරණයේ මැදිහත් වීමේ යම් සංශෝධන යෝජනා කළා තිබ්බා. ඒවට යටත්ව තමයි මේ ඊට පස්සේ සංශෝධන තව පහක් ආවා. ඒ පත්‍රිකාව මෙතන තිනව මංගාව ඒක සමන් කියවන්නේ ස්මාරක ඇතුළු මියගේ තැන නැත්නම් අනුස්මරණය කිරීම තිනව ඒක තිනව ඒක ඉවත් කරන්න ඇයි අධිකරණේ වැදියත් උනේ නැත්තේ ඔබ මං අහන්නේ ඒක මට පිළිතුරු දෙන්න බෑ ඒක අධිකරණෙන් දුන්න තියෙනවා ඔබ නීතිය පිළිබඳව කතා කරන්නේ මම ස්මාරක ඇතුළු මියගේ තැන නැත්නම් අනුස්මරණය කිරීම හානිපූර්ණ නැත්තේ කිසිම සම්බන්ධයක් නැති එකක් ඒක ඔව් හානිපූර්ණ නැත් එක්ක සම්බන්ධ නැහැ ඒතර ඊට ඉඩ දෙන්නේ ඇයි ශ්‍රේෂ්ඨ අධිකරණය එකඟ වෙන්නේ ඔබ හිතන විදිහට ශ්‍රේෂ්ඨ අධිකරණේ තීන්දුවක් හරි ඒක මෙතන බරපතල ප්‍රශ්නයක් මම දක්වන හැටියට එහෙම ස්මාරක තැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ස්මාරක දැන් අර හමුදාවේ තිබිච්ච කඳුරුවල එහෙම නැත්නම් ඒ ආසන්නයේ හදපු ස්මාරක ගැන උතුරේ මහමැතිතුමා විවේචනයක් කළා. දැන් මේ අනු කොළඹ කොටුවේ ප්‍රභාකරන්ගේ පිළිරුවක් හදන්න පුළුවන්. ඕනම් පුළුවන් මේක තියෙන විදිහට. සනත දැන් සම්මතයි මම අහන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ මැදිහත්වය ඔබ දේශපාලනඥයෙක් හැටියට විධායක ව්‍යවස්ථා දෙක අධිකරණයේ ඔබ මොකද හිතන්නේ ඒ සම්බන්ධයෙන්? ඔව් නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ බලන්නේ ආණුක ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන කාරණේ පනත් කෙටුපතක්. ඒත් අනිත් ඒවා සමාජීය කරුණු. ඒ කරුණු සම්බන්ධයෙන් ව්‍යවස්ථා දායකය තමයි තීන්දුවක් ගන්න ඕනේ. ඉතින් දැන් මම පෙන්වන්නේ තව එක කාරණයක් කියන්නුනේ මේ පනත ගැන. මේ එකක් මීට කලින් තව පනත් ආවා. තව ඉස්සරහට ඉන්න තියෙනවා ත්‍රස්තවාදී වැලැක්වීමේ අලුත් පනත. මේ පනත ඉන්නේ දැන්ට තියෙන ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත අහෝසි කළා පරිච්ඡින්න කළා ඒ වෙනුවට එන අලුත් පනත. මේකේ තව කරුණු ගණනාවක් තියෙනවා පස්සේ 360කදී සෑහෙන වෙලාවක් ගන්න වෙනවා. ඔබ පිළිගන්නවද මේ සියල්ල එක්සජාතින්ගේ සංවිධානයේ හරියටම සංගමයේ තමයි කියන්නේ කියලා කරන්නේ. මම දැන් තෙන්න හැදුවේ ඒකයි මේ ජෙනරල් ඇසම්බ්ලි. මේකේ UNHCR කේ 2015 සැප්තැම්බර් මාසේ ඉඳලා ඔක්තෝබර් මාසේ දක්වා පැවැත්වුණු සැසිවාරයේදී
අපේ රටේ එවකට විදේශ ඇමතිවරයා හැටියට හිටපු මංගල සමරවීර ඇමතිතුමා එදා අපිට කෝස්පොන්සර් කරන්න. ඒ කියන්නේ සම අනුග්‍රහය දක්වමින් එක්සත් ජනපදයත් එක්ක මේ සම්මත කරපු යෝජනාවේ ඒව තමයි එකින් එක සම්මත කරගෙන ඉන්නේ. ඒකේ අවසානයක හැටියට අංකු ව්‍යවස්ථා සංශෝධනය එන්න තිනවා. ඉතින් දැන් ඒක නිසා මම කියන්නේ දැන් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අතන ඉන්න 23 දෙනාට දැන් මේවා එනකොට ඒගොල්ලන්ට දැන් ඔය මහින්ද අමරවීර මන්ත්‍රීතුමා එතුමා මන් දන්නේ මේවා කියවුවද කියන කාරණේ, මේක කොයිතරම් දුරට කියවුවද කියන කාරණේ, මේවා ටික කියවලා මේක බැලුවහම පස්සේ දැන් කොයිතරම් දුරට ඔබ කිව්ව කාරණේ මේ ප්‍රතිපත්ති වලට එකඟ වෙලා ඉන්නවද නැද්ද කියන එක තීන්දුව කරන්න, ජනාධිපතිතුමාට තීන්දුව කරන්න වෙන ඕනේ මේ කාරණේ. දැන් මේ හානිපූර්ණ දැන් ඔය 23 දෙනාගේ එක්කෙනෙක්වත් ඔය මේ විවාදෙදි කතා කළේ නැහැ, කිසිම කෙනෙක් කතා කළේ නැහැ. දැන් ඉස්සරහට එනවා ත්‍රස්වාදී වැලැක්වීම මේ පනත. ඇයි ජනතා විමුක්ති පෙරමුණ මගහරින්න ඔබ හිතන විදිහට හානිපූර්ණ පනත වෙලාවේ? මම කියන්න දන්නේ නැහැ. මොකද දැන් ඒගොල්ලෝ විසුවිනි සංශෝධනයත් ගිනවා. ඒකේ 36 30ක් ව්‍යවස්ථාවට පටහැනියි කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව දුන්නා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒ විසුවිනි සංශෝධනය සමානයි 19 සංශෝධනයේ කෙටුම්පතට. ඒ කෙටුම්පතේ තිබිච්ච ඉටු කරගන්න බැරි වෙච්ච කාරණා ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් ව්‍යවස්ථාවට අනනුකූලයි කියලා තීන්දුව කරපු කරුණම තමයි නැවත වරතාවක් වෙන වටේකින් විසුවිනි සංශෝධනයට ඇවිල්ලා ඒකෙදිත් කිව්වේ ඕකම. ඉතින් ඒක නිසා අපි කිව්වා විසුවිනි සංශෝධනය කියලා කලින් ගෙනාව ඉඳන් හිටන් පළාත් සභාවල මැතිවරණේ කල් දාන්න ගේනකොටම අපි කැටුම්පත් අවස්ථාවේදී කොහොම මේක හරියන්නේ නැහැ කියලා ඒ වගේම හරි ගියේ නැහැ. ඒ හේතු නිසා පළාත් සභාව පනත සම්මත කරන්න 3-2ක් ඕනනවා. සාමාන්‍යයෙන් ඕනේ වෙන්නේ නැහැ. ඒක ඕනේ උනේ අර පනත 3-2කින් සම්මත කරන්න ඕනේ කියන තර්කේ එදා ගත්ත නිසා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ කියපු නිසා. ඉතින් ඒක නිසා මෙහිදී මම සඳහන් කරන්න ඕනේ මේ කීන පනත් සියල්ලම මේ එක පිට පෙළ මීට කලින් ආවනේ මානවින් මං හිමිකම් එක. ඒකට දාලා ගෙනාවනේ සමලිංගික එක නීතිගත කරන්න. ඒකට අපි විරුද්ධ දැන් ඔබතුමා ඇහුවනේ යාළුවෝ අපිට. ඒකට අපි විරුද්ධ වෙලා තමයි මේ වගන්ති නැති උනේ මේ මානවික මං මේ ගෙනාවු පණතේ. ඉතින් සමහර විට ඔය ආගමික නායකින්ට පවා සමහර ඇමතිවරු වෙනත් ප්‍රශ්න අල්ලගෙන යම් යම් ඒවා විවේචනය කරන්නේ අර අරවත් හිතේ තියාගෙන වෙන්න පුළුවන් ඒ සමලිංගික එක අනුමත වුණා නම්. මොකද ඒකට හැමතිස්සෙම ආගමික නායකු මේ විරුද්ධව කතා කළානේ අපේ රටේ ඉන්න රටවලත් එහෙමයි. හැබැයි ජාත්‍යන්තර මේ දේශපාලන කුමන්ත්‍රණකාරී උගුල ගැන පාර්ලිමේන්තු සංවාදයක් හරියට ගොඩනැගෙන්නේ නැහැ. පාර්ලිමේන්තු සංවාදයක් ගොඩනැගීම අවාසනාවක් ඇත්ත වශයෙන්ම කියනවා නම්. ගොඩනැගීම අවාසනාවක්. ගොඩනොනැගීම. ඒකයි ප්‍රශ්නේ. දැන් ඒකට හේතුව චාපා දැන් මේ දැන් අපි ඔබේ කතාවකත් එහිම ওই සම්බන්ධ ලොකු කතාවක් වෙලා තින්නේ චාපා අපි පාර්ලිමේන්තුවේ කතාවක් කළාම දැන් මං කිව්වේ මහින්ද සේනාක මැතිතුමා මූලාසන ඉදදී මං කරපු කතාව කොහෙවත් ගියේ නෑනේ. ඒක පුවත් නමුත් හැන්සඩ් ගත වෙලා තිනුද ඔබේ කතාව? හැන්සඩ් ගත වෙලා තිනුද? ඒ කියන්නේ මේ එක්සත් ජාතික සංවිධානයේ යුරෝපා සංගමයේ ආදි වශයෙන් දෙන කොන්දේසියල් මම පැහැදිලිව කියලා තිනුද 30 ඇලිරක් එක ඒකේ එකඟ වෙච්ච කරුණුවලට දැන් එක්සත් ජන ඒකේ එක ප්‍රතිපලයක් තමයි මේ පනත කියන එක. තවත් පනත් ගණනාවක් එන්න තිනවා. ප්‍රසාද වේලක්කීමේ පනතත් අලුතෙන් එන්න දිනවා. ආණ්ඩු ව්‍යවස්ථාවත් එන්න දිනවා. මීට කලිනුත් තව ඒ වගේ පනත් කීපයක් ආවා. ඒකේ සමහර වගන්තින් අපිට පුළුවන්කම ලැබුණා එදා අපි ආණ්ඩු ඉඳගෙන කටයුතු කරපු නිසා ඒක කෙටුම්පත් අවස්ථාවේදී සහ කැබිනට් එකට ආපු අවස්ථාවේදී ඉවත් කරගන්න උදාහරණයක් වශයෙන් මං කිව්වා සමලිංගික කතාව. ඕක අයින් කරන්න අපිට පුළුවන්කම එදා ලැබුණා. ඒ ජනාධිපතිතුමත් ඒ මතේ හිටියා. ඉතින් දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ඉන්න 23 දෙනාගෙන් මන් දන්නේ මේ කාට හරි පුළුවන්කමක් තිබුණා නම් මේ හානිපූර්ණ එකත් හොඳට කියවලා බලලා දැනුවත් කරන්න මම හිතන්නේ කණ්ඩායමක් හැට මීට වඩා වෙනස් තීන්දුවක් ගන්න තිබුණා. ඉතින් එහෙම විරසක් එහෙම කටයුතු කරනවද කියන එක පැහැදිලි වෙනවා අර මේ ඔබ දාපු රූපරාමුවේ කරපු කතාවේ තිබෙන පරස්පරතාවයන් සහ කොයිතරම් දුරට එකෙන් ගැඹුරින් හිතන්නේ නැද්ද කියන කාරණය පෙනී යනකොට. හොඳයි ඉදිරියේදී පවත්වන්නට නියමිත මැතිවරණ නියමිත විදිහට පවත්වයිද? නියමිත විදිහ කියන්නේ මේකනේ. දැන් මේ ආණ්ඩුව කියන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවනේ. අපි ලෝකේ ජය ගත්තා නේ කියනවනේ. GSP Plus එක අපි ගත්තා, මේ ඔක්කොම ගත්තයි කියලා. ලෝකේ ජය ගත්ත නම් 30 ඇරයිරක් එක රෙසොලූෂන් එක මේ මානව හිමිකම් කොමිසමේ අපිත් සමානුග්‍රහකත්වයේ දැක්කපු එක හරි දැන් පුළුවන්නේ ලෝකෙම දින ගත්තන 193ක් මේ රටවල් අතන ඉන්නේ 45 54 තුනේ ඊට වඩා අඩු ගන්නන්නේ. ඒතකොට ලෝකෙම දිනාගත්තා නම් දැන් මේ යෝජනාව අනිත් පැත්තට පුළුවන්. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ අතන නැහැනේ. එහෙනම් ඒක අයින් කරගන්න. ඒතකොට මේ ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැනේ. එක දෙවෙනි කාරණේ තමයි දැන් අපිට එවැනි පසුබිමක් අපිට හදාගන්න. දැන් ප්‍රජා දෙවෙනි කාරණේ තමයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු වුණා. තහවුරු නැහැ කියන කාරණේ. ඒතකොට ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු වුණා නම්
පළාත්පාලන මැතිවරණ එක ප්‍රායෝගික දුෂ්කරතාවයක් තිබ්බා සීමා නිර්ණය පිළිබඳව. නමුත් අවුරුදු දෙකමාරක් ගිහලා තමයි මැතිවරණේ තිබ්බේ. ඉතින් එතෙන්දී ජනතාව තීන්දුවක් දුන්නා. ඒක ආණ්ඩුවට පක්ෂව හිටපු සීළු දේශපාලන පක්ෂවල පසුබෑමකට ලක් වුණා. මොකද අවසන් වශයෙන් ජනතාවගේ අවසාන අපේක්ෂාව තියෙන්නේ මැතිවරණේවත්. හරි. මේ කිසිම ක්‍රමයකින් ආණ්ඩුවක් වෙනස් කරන්න බැරි නම් මේ පාර්ලිමේන්තුවේ ඔලුවිලි වෙනස් කළා මේක කරන්න බැරි නම් ඊළඟ අපේක්ෂාව වෙන්නේ කතරේ මේක කරන්න. ඒතකොට කතරේ බලය දෙන්නේ කවදද? පළාත් සභා මැතිවරණ දැන් අවුරුද්දක් වෙනවා මේ 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 කලින් වටේ මුල් වටේ වටික විසුරුවා හැරලා. නැගෙනහිර පළාතේ මේ හිටියේ මුස්ලිම් අය තමයි මුස්ලිම් ජනතාවගේ නායකත්වයේ තමයි තිබුණේ මහාමැති හැටියට. උතුරේ තිබුණේ දැන් විග්නේෂන් හරි කවුරු හරි දමිළ ජනතාව. දැන් මේ දෙකම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යුද්ධය අවසන් කළා මේ අයිතිය ලබා දුන්නේ කවුද? මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ. නැගෙනහිරටයි උතුරටයි දෙකටම පළාත් සභා දෙක දුන්නේ මේ ආණ්ඩුවේ. ඒ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දුන්නා. දැන් ඒ අයිතිය නෙවෙයිද මේ පමාකර කර මේ පළාත් සභා මැතිවරණයේ තියෙන කෙටුම්පතත් එක්ක දැන් මාස දෙකක් දුන්නේ එක අගමැතිතුමායි කමිටුවෙන් තව මාස දෙකක් ඉල්ලුවානේ. ඒක හැබැයි එහෙම දෙන්න බෑ. ව්‍යවස්ථාවේ තියෙන දෙකයි. ඉතින් ඒක නිසා මේන් ඉතාල පැහැදිලි වෙනවා ඒ කරුණු දෙකම අසාර්ථකයි. ආඩු. බලමු මොකද වෙන්නේ කියලා. බොහොම ස්තුතියි අද දවසේදී තුන් සැරේට පැමිණීම පිළිබඳව. ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනිම කතා බහකින් යලිත් හමු. සුබ රාත්‍රියක්.